මෙලොවත් පරලොවත් සුවසේ වෙසෙයි පන්සිල් මලුව පන්සිල් මලුව හැම දිනාටම තිරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා අදත් ඔබ ඔබේ ජීවිතයට වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්න පන්සිල් මලුව ඔබේ ජීවිතයට ධර්ම එකතු වෙන දේහෝරාවත් එක්ක එකතු වෙච්ච වෙලා විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල ඉපදීම දුකක් හැටියට අපිට පෙන්නනවා ඉපදුනා නම් ඒකාන්තයෙන් අපි ලෙඩ වෙනවා එහෙමයි අපිට හැදෙන ලෙඩ රෝග මේවා කායික රෝග වෙන්න පුළුවන් මානසික රෝග වෙන්න පුළුවන් හැබැයි වර්තමානයේ අපිට පේනවා පුදුම විදිහට මිනිස්සු හිතා ගන්න බැරි අමුතු ලෙඩ රෝග වලට ගොදුරු වෙනවා අපි අහපුවත් නැතිනම් අලුත් ඉංග්‍රීසි වචන තියෙන ඉංග්‍රීසි අකුරු තියෙන නම් තියෙන ලෙඩ දවසින් දවස ලෝකෙ මතුවෙන එක ලෙඩකට බෙහෙතක් හොයා ගන්නකොට අලුතෙන් ලෙඩ සිය ගාණක් මතුවෙනවා එනිසා බොහෝ වෙලාවට වෛද්‍යවරුන්ටවත් කෙනෙක් මැරිච්ච ක්‍රමේ හොයාගන්න බෑ. එක්කෝ හිතාගන්න බෑ කියන මිනිහ කපනවා. ඊට පස්සේ කපපු මිනිහ වල දාලා ආයි සැකයි හිතුනොත් ගොඩ අරගෙන ආයි පරීක්ෂණ කරනවා මැරුණේ කොහොමද කියලා. මේ වගේ මිනිස්සු පුදුම විදිහට ලෙඩ රෝගවලට ගොදුරු වෙනවා. මේවට ධර්මානුකූලව හේතුව මොකද්ද? මේ හැම දෙයක්ම කර්මය නිසා වෙනවද? අපි අද දවසේ මේ ලෙඩ රෝග පැත්ත කායික මානසික අසනීප අපි මේවා මිදෙන්නේ කොහොමද මොන වගේ පිනක් තුල අපිට නිරෝගී සම්පත්තිය ලබන්න පුළුවන්ද මේ කාරණා සියල්ල අද පන්සිල් මළුවේදී ඔබට ඔබේ ජීවිතයට එකතු කරගන්න පුළුවන්කම තියෙනවා හොඳයි ස්වාමින් වහන්සේව නමස්කාර පූරකව ගෞරවයෙන් සිරස FM පන්සිල් මළුවට අප සීලම දෙනාම එක්ව පිළිගනිමු අපේ ස්වාමින් වහන්සේ හොරණ දික්කේන පුර සීල සුවරණ ගිලන් භික්ෂු මැදස්ථානයේ සහ අතුරුගිරිය ශ්‍රී සදහම් පදනම යනු ශාසක පූජ්‍ය ගලිගමේ ඥානදීප ස්වාමින්ද්‍රයන්න් වහන්සේ නිරෝගී සැපහැර සැපයක් ලොවේ කොයින්දා ගීතයක ඛණ්ඩයක් ඔබට මතක් වෙනවා රජෙක් වුණත් රෝගී වුණොත් ඒ රජකම වුණත් ඒ රජ සම්පත් වුණත් ඒ රජ තුමාට විඳිය හැකිද ඉතින් ඒ කාරණය ඔබ මේ මොහොතේ සිහිපත් කරනවා ඇති ඉතාමත් දිලිඳු පැලක හිටියත් ඔබට නිරෝගී බව තිබෙනවා නම් ඔබ රජෙකුටත් වඩා උසස් සම්පතක් ලබාගත් කෙනෙකු හැටියට ඔබට හැඟෙනවා ඇති සියලුම දෙනාම අපි දන්නවා මානසිකව බොහෝ සෙයින් රෝගී වූ සමාජයක ශාරීරිකව රෝගී වූ අයත් සිටින සමාජයක අප මේ කරන්නා වූ දහම් සාකච්ඡාව ඉතාමත් කාලෝචිතයි මා කල්පනා කරනවා එන්න සිරස FM පන්සිල් මළුවේ උදෑසන 8 වන තුරුම රැඳී ඉන්න ධර්ම දානයත් සිද්ධ කරගන්න තවත් කෙනෙකුට කතා කරලා කියන්න අද අපි සාකච්ඡා කරන්නේ නිරෝගී සම්පත පිළිබඳව තුන්සිත පහදන පන්සිල් මළුව සිරස FM පන්සිල් මළුව අහගෙන ඔබටම ආරාධනා කරනවා ඔබට තියෙන ගැටලු 0112848888 කියන දුරකථන අංකයෙන් විමසන්නට පුළුවන්. ඒ වගේම සිරස FM පන්සිල් මළුව Facebook page එකේ ඔබේ ප්‍රශ්න සටහන් කරන්නටත් පුළුවන් කියන කාරණය ඔබට මතක් කරනවා සතිය ඕනම දිනයක ඕනම වෙලාවක. කෙනෙක් නිර්හංකාරව අනුන් හෙලා නොදකිමින් ගරුකල යුත්තන්ට ගරු කරමින් උවසෙත්නම් හේ මිනිසුන් අතර උපදින විට උසස් ජන්මයක් සහිතව උපදී. පන්සිල් මළුව පන්සිල් මළුව අද දවසේ සිරස FM පන්සිල් මළුවට වැඩමවව දාල පූජ්‍ය ගලිගම ඥානදීප ස්වාමීන් වහන්සේ ඔබට පැහැදිලි කරන්නේ නිරෝගීකම පිළිබඳව. අපි ස්වාමින් වහන්සේගෙන් පැහැදිලි කරගනිමු. මනුෂ්‍යෙක් රෝගී වෙන්නේ ඇයි? මනුෂ්‍යෝ හරි අසරණයිනේ. අපි ආවේ කොහෙන්ද කියලා කියන්න අපිට පුළුවන්ද? අපි මරණයෙන් පස්සේ යන තැන ගැන අපිට යමක් කියන්න තව කෙනෙකුට පුළුවන්ද? ජීවිතේ පුරාම කුසල් කරගත්ත පුද්ගලයෙකුට යම්කිසි ඉවක් තියෙන්න පුළුවන්. Taman ඊළඟ යන තැන පිළිබඳව හිත දියුණු කරපු කෙනෙකුට තියෙන්නට පුළුවන්. අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් පැහැදිලි කරගනිමු. ඇයි පුද්ගලයෝ රෝගී වෙන්නේ ස්වාමීන් වහන්ස? ඔව් ඇත්තටම සාමාන්‍ය රෝගී වෙන්න හේතු වෙන කාරණා රැසක් බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද සූත්‍රෙ පෙන්නනවා. එහෙමයි. ඉපදුනා නම් හැම සත්වයාම ලිඩ වෙනවා. වයසට යනවා, මැරෙනවා. ජාතිපත්‍ය ජරා මරණ. ඉපදුනා නම් ඒකාන්තින්ම ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස කායික දුක් මානසික දුක් ලිඩ රෝග මේ සියල්ලත් එක්ක එක්ක මානසිකව අසරණ වෙනවා. අඬනවා, වැළපෙනවා, සුසුම් හෙලනවා. මරණේ දක්වාම කෙනෙක්ගේ ජීවිතේ දුක් ගැහැට විඳින්මින් යන සංසාර ගමනක් තියෙනවා. අපිට එහෙම එකක් නැහැ කියලා කාටවත් ලෞකික ප්‍රතික්ෂේප කරන්න පුළුවන් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ ඉපදීමත් සමගම ලැබෙන දායාදය. ජාතිපත්‍ය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස. එහෙමනම් අපි ඉපදුනා නම් ලෙඩවීම, වයසට යාම,
කායික දුක් මානසික දුක් මේ සියල්ල අපිට ලැබෙනවා කියන කාරණේ මුලින්ම අපි තේරුම් ගන්නට ඕනේ. ඊළඟදී මේ ලෙඩ වෙන්න හේතු වෙන කාරණා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඔය ගිරිමානන්ද සූත්‍රයේ සඳහන් වෙනවා සමහර ලෙඩ පිත කිපීම නිසා ඊළඟට වාතයේ කිපීම නිසා සීම කිපීම නිසා අපි කියන තුන් දොස් කිපීම. සමහර වෙලාවට මේන් එකක් වෙන්න පුළුවන් දෙකක් වෙන්න පුළුවන් එක්කෝ මේ තුනම මතුවෙලා ඇතෙන ලෙඩ රෝග වෙන්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. එහෙම නැත්නම් සමහර ලාට ඍතු විපර්යාස නිසා සමහර ලාට සීතලෙන් ඇති වෙනවා උණුසුම නිසා ඇති වෙනවා යම් යම් පරිසර සාධක නිසා ඇති වෙන ලෙඩ රෝග තියෙනවා. ඒක පැත්ත. ඊළඟට සමහරු වැරදි සෞඛ්‍ය පුරුදු ඒක බුදුරජාණන් වහන්සේ පෙන්වන ශරීරයේ වැරදි ලෙස පරිහරණය කිරීමෙන් ඇති වෙන ලෙඩ රෝග. එහෙමයි. දැන් ඒවා අපිට මේ කර්මයකට හරි වෙන දෙයකට දාන්න පුළුවන් එකක් නෙමෙයි. සමහරට අපිරිසිදුකම නිසා සමහරු කෑම කනකොට අත හොදා සරල දේවල් විස බීජ ඇතුළේ ඉන්න පුළුවන්. ඊළඟට යම් කිසි විස සහිත තැනක ජීවත් වීම. ඒ වගේ යම් යම් හේතු නිසා ලෙඩ රෝග ඇති වෙන්නත් පුළුවන්. එහෙමයි. ඊළඟට කර්මජ රෝග කියලා වෙනම කොටසක් තියෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ පෙන්වනවා අන්න ඒවනම් පෙර රැස් කරගත් කර්ම විපාක නිසා හැදෙන ලෙඩ රෝග. එහෙමයි. ඒව කර්මජ රෝග. එතනින් මෙහා ලෙඩ රෝග හැදෙන්න පුළුවන් කාරණා රැසක් බුදුරජාණන් වහන්සේ වෙන වෙනම පෙන්වලා දීලා තියෙනවා. හැබැයි කර්මයත් එක්ක ගත්තාම බොහොම ලස්සනට පේනවා ඔය මේ චුල්ල කම විභංග කියන සූත්‍රය දිහා ගත්තාම බුදුරජාණන් වහන්සේ පෙන්වන සමහරු සංසාරේ ප්‍රාණඝාතාදී අකුසල් කරනවා. එවැනි අය මනුස්ස ලෝකෙක ඉපදුනොත් අඩු වයසෙන් මැරෙනවා කියලා. එහෙමයි ස්වාමිනා. සමහරු ඉන්න ප්‍රාණඝාත කරන්නේ නැහැ. හැබැයි සත්තුන්ට හරියට හිංසා කරනවා. සත්තු අල්ලගෙන ගහනවා, වද දෙනවා. අපිට පේන ඔය සමහර රටවල එක්කෝ ඇන ගහලා යවනවා, අතපයි පුච්චනවා, එක්කෝ කටු ගහනවා. එතකොට මේ වගේ සමහරුන්ට ගහලා වද දීලා සතෙකුට වේවා, මිනිස්සෙකුට වේවා සංසාරේ අර හිංසා කරන මිනිස්සෙකුට අර හිංසා කරන සිතුවිලි තියනයි ඉන්න. එහෙමයි. මේ පුරුද්ද මත බුදුරජාණන් වහන්සේ පෙන්වන උපෝපං ආත්ම භාවවල එවැනි අය මිනිස්ස ලෝකෙක ඉපදුනොත් ලෙඩ රෝග බහුලයි කියව. එහෙමයි. උපන්දා ඉඳන් ලෙඩ නැහැ. සමහර දරුවෝ අපි දකිනවා අම්මලා ඉතින් දරුවා ඉපදිච්ච දවසේ ඉඳන් ඉස්පිරිතාල ගානෙම තමයි. දරුවා වඩාගෙන ජීවිත කාලෙම ඉස්පිරිතාල ගානේ දුක් විඳිනවා. එක්කෝ දරුවා නිසා මුළු පවුලම දුකටපත් වෙලා. එහෙමයි සර්. දරුවා දුක් විඳිනවා විතරක් නෙමෙයි දැන් ඒ වගේ මේ ලෙඩ රෝග නිසා කර්මානුරූපී වෙන ලෙඩ රෝග කොටසකුත් තියෙනවා. එහෙමයි. දැන් මේ සියල්ල අපිට ඉපදීමත් එක්ක ලැබෙන දේවල්. ඉතින් අපි මේවට ධර්මානුකූලව අපි පින් දහම් කරන්න ඕනේ, කුසල් දහම් වඩන්නට ඕනේ. ඉපදීමෙන් මිදෙච්ච තැන තමයි අපිට සම්පූර්ණයෙන්ම මේ ලෙඩ රෝග නැති, ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස නැති තැනක් හැටියට බුදුරජාණන් වහන්සේ බෙන්ව එකම තැනයි ඒ නිවන් අවබෝධ කර ගැනීමමයි. දැන් බුදුරජාණන් වහන්සේගේ ජීවිතය ගත්තත් උන්වහන්සේ ලෙඩ වුණානේ. එහෙමයි. දැන් බුදුරජාණන් වහන්සේ ගැන ගත්තහම උන්වහන්සේ සසර පාරමී පුරපු හැටි, දන් දීලා තියෙන හැටි, අනුන්ට උදව් උපකාර කරලා තියෙන හැටි මේ සියල්ල ගත්තහම සාරා සංකේ කල්පලක්ෂය දාන සීල නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා වීරිය කාන්ති සච්ඡාදිඨාන මෛත්‍රී උපේක්ඛා මේ දසපාරමී පුරාගෙන ආපු ආකාරය දිහා බලනකොට ඉතින් උන්වහන්සේ ගැන අපි කියනවානේ භගවා භාග්‍යවන්ත ලෝකෙම ඉන්න පින්වන්ත කෙනා. හැබැයි උන්වහන්සේත් ලෙඩ වුණා. ඒක තමයි මේ ශාරීරික ස්වභාවය. දැන් ඔය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එක අවස්ථාවක මේක තියෙන්නේ නකුලපිත සූත්‍රයේ අංගුත්තර නිකායේ. මහණෙනි යමෙක් මේ කුණු ශරීරයක් දරාගෙන සතර මහා ධාතුන්ගෙන් හටගත්ත මේ නවදුරකින් අසූචි වැගිරෙන කුණු ශරීරයක් දරාගත්ත කෙනෙක් හිතනවා නම් ආරෝග්‍ය මදෙන් සමහරුන්ට අර ටිකක් ලෙඩ රෝග නැතුව ටිකක් ඇඟට හයිය ඇතුව ඉන්නකොට නිකන් මදයක් ගන්නවා. ඒකට ධර්මයේ කියන්නේ ආරෝග්‍ය මදේ. ඒ කියන්නේ අපිනල් ලෙඩ වෙන්නේ මේ මිනිස්සු මේ මහා පවුකාරයෝ. අන්න එහෙම හිතන කොටසක් ඉන්න. ඔය ලෙඩ හැදෙන්නේ අකුසල් කරපු මිනිස්සුන්ට පවුකාරයන්ට. ඒකට අපිනල් ලෙඩ වෙන්නේ නැහැ කියලා ඒක අර ඒක මදයක්. බුදුරජාණන් වහන්සේ පෙන්නා එහෙම ආරෝග්‍ය මදෙන් කෙනෙක් හිතනවා නම් අපිට එහෙම ලෙඩක් නැහැ කියලා ඒ තරම් අඥානෙක් නැහැ කියන. මේ ශරීරයේ ලෙඩ රෝග වලට ගුහාවක් කියන. ඕනම වෙලාවක දැන් බලන්න සමහරු බොහොම හොඳට ලෙඩක් නැහැ කියලා ඉන්නවා. හිටි ගමන් නොසිතපු විදිහට අසනීපයක් මතුවෙනවා. සමහර ලාවට කාලයක් ගිහිල්ලා තමයි හිටි ගමන් වෛද්‍ය පරීක්ෂණයක් කරනකොට කියන්නේ ඔයාට පිළිකාව. මේ ඇඟ පුරා දුවලා ඉවරයි. එතකොට මේ වගේ කොච්චර මිනිස්සු නොසිතන විදිහේ මුළු ජීවිතේම එකපාර කඩා වැටෙනවා. එහෙමයි. ඒ නිසා අපේ ශරීරය කියන්නේ ලෙඩ රෝග වලට ගුහාවක්. ඒක හොඳට තේරුම් අරගෙන ආරෝග්‍ය මදෙන් අපිට නම් ලෙඩ නැ අනිත් අයට ලෙඩ වුණාට කියන මානසිකත්වය ඇති කරගන්නවා කියන්නේ ඔබ අඥාන. හැම වෙලාවෙම හිතන්න ඕනේ අපි මේ දරාගෙන ඉන්නේ කුණු ශරීරයක් ලෙඩ රෝග වලට ගුහාවක්. මොන විදිහේ ලෙඩ රෝග අපිට හැදෙයිද දන්නේ නැහැ. දැනටමත් ශරීරය තුර මොන වගේ අසනීප ලෙඩ රෝග
අපේ ශරීරය තුල ක්‍රියාත්මක වෙනවද දන්නේ. ඒ නිසා හැම වෙලාවෙම එකක් තමයි නිවැරදි සෞඛ්‍ය පුරුදු පිළිපැදීම. එකක් පින්දහම් කිරීම, ධර්මානුකූල ජීවත් වීම, ගොඩක් දුරට ඔය ලෙඩ දුක් හැදිච්ච අයට උදව් උපකාර කිරීම කරුණා මෛත්‍රිය. ඒක කරුණාවත් එක්ක අර එහෙමයි. අනේ පව් කියලා කෙනෙක්ගේ දුකේදී අසනීපයේදී හිත උණු වෙන ගතිය. ඒකට තමයි අපි කියන්නේ කරුණාව. එහෙමයි ස්වාමිනා. ඒ කරුණාවත් එක්ක තමයි ලෙඩෙකුට පිහිට වෙන්න ඕන. උදව්වක් කරන්න ඕන. හැම ටිකක්වත් කෑවද දන්නේ. අනේ මේ මිනිහට බේතක් ගන්න සල්ලි තියෙනවද දන්නේ. ඒ වගේ මට්ටමින් අපි කෙනෙකුට පිහිට වෙනවා නම් බොහෝ දුරට අර කර්මානුරූපී වෙන කර්මජ රෝග හැටියට අපි කරායින අකුසල විපාකවලින් යම් මට්ටමකට හරි බේරිලා අපිට යම් නිරෝගී කාලයක් අපිට ජීවිත කාලෙම නිරෝගීව ඉන්න බෑ. ඒක ඉතින් මේ බුද්ධ ශාසනයේම නිරෝගී සම්පත්තියෙන් හිටිය එකම එක්කෙනයි. බක්කුල මහරහතන් වහන්සේ විතරයි. බුදුරජාණන් වහන්සේ ළඩ වුණා. එහෙමයි. එතකොට අපිට පේනවා දැන් බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 120ක්. ඒත් බුදුරජාණන් වහන්සේ වැඩ හිටි අවුරුදු 80යි. එහෙමයි ස්වාමිනා. හැබැයි බක්කුල මහරහතන් වහන්සේ ඒ වගේ දෙගුණයක් අවුරුදු 160ක් වැඩ හිටියා නිරෝගීව. එහෙමයි. එතකොට හිතන්න බක්කුල මහරහතන් වහන්සේට නිරෝගී සම්පත්තිය පිණිස මොනතරම් පිනක් මතු වුණාද? ඉතින් ඒ පින තිබෙන්නේ උන්වහන්සේට විතරයි. අපි ඉතින් ආශිර්වාද කරනකොට කියන අනේ බක්කුල මහරහතන් වහන්සේට වගේ නිරෝගී සම්පත්තිය ලැබේවා කියලා. හැබැයි උන්වහන්සේට නිරෝගී සම්පත්තිය ලැබුණේ මේ කාගවත් ආශිර්වාදයක් නිසා නෙමෙයි. උන්වහන්සේ දීර්ඝ සංසාර ගමනේ උන්වහන්සේගේ ජීවිත කතාවේ තියෙනවා පුදුම විදිහට ගිලන් උපස්ථානයේදීලා බුද්ධ ප්‍රමුඛ දහස් ගණන් සංඝයාට බෙහෙත් හේත් පූජා කරමින් තමන්ම ඉර්ධියක් තිබ්බ කාලේ හිමාල වනාන්තරයේ තාපසේක හැටියට ඉන්නකොට විපස්සී බුදුහාමුදුරු ඇතුළු අගසවු දෙනමත් විපස්සී බුදුරජාන් වහන්සේ තැරෙන්න අනිත් ලක්ෂයක් පමණ සංඝයා ලෙඩ වුණා කියනවා. ඒක තියෙන විපුෂ්පක කියලා මේ විස සහිත පුෂ්පයන්ගෙන් මේ හැමන ඒ සැරක් ආග්‍රහණය කිරීම නිසා හිමාල කන්දේ එක ප්‍රදේශයක උන්වහන්සේලා වැඩ ඉන්නකොට සියලු දෙනා ලෙඩ වුණා. එදා තාපසේ හැටියට හිටිය මේ බක්කුල එදා තාපසේ. එහෙමයි. අහසින් ගියා බුදුහාමුදුරුව බලන්න එනකොට භික්ෂුන් වහන්සේලා ඔක්කොම ලෙඩ වෙලා ගිලන් වෙලා. අහසින්ම ගිහිල්ලා මුළු අනාත්‍රේම තියෙන බෙහෙත් වර්ග හොයාගෙන ඇවිල්ලා තමන්ගේම අතින් මේවා කොටලා බෙහෙත් හදලා පුදුම නිදි මරාගෙන අර ලක්ෂයක් විතර සංඝයාට ප්‍රතිකාර කරා. බෙහෙත් කරා. එහෙම බෙහෙත් කරලා උන්වහන්සේලා සුවපත් කරලා මේ සාමාන්‍යයනේ මහරහතන් වහන්සේලා තමන්ම ප්‍රාර්ථනයක් කර අනේ මට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා. මට නිරෝගී සම්පත්තියෙන් අග්‍රව නිවන් අවබෝධය කරා යන්න ලැබේවා. එහෙම සසර ප්‍රාර්ථනා කර කර බොහෝ ආත්ම භාවවල ගිලනුන්ටම අප උපස්ථාන කර කර සංසාර රැස් කරගත් පිනක් කිය. ඒ පිනේ ප්‍රතිඵලයක් තමයි තමන්ට මේ ජීවිතය අත්විඳින සිද්ධ වුනේ. ඒ නිසා අපි අපිට පුළුවන් මට්ටමින් හරි ලෙඩක් හැදිච්ච කෙනෙකුට අසරණේකට අනුකම්පාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් පිහිට වෙනවා නම් බොහෝ දුරට ඒ පින අපිට මෙලව ditta dhamma vedaniyama ලබන්න පුළුවන්කම තියෙනවා. හොඳයි. ස්වාමීන් වහන්සේගෙන් අහන්න මට මේ වෙලාවේ ගැටලුවක් මතුවෙනවා. ඒ සඳහාම මේ විරාමෙන් අනතුරු අවස්ථාව උදා කරගන්නවා. බුදුරජාණන් වහන්සේ වැඩ සිටින යුගයක නෙමෙයි අප ජීවත් වන්නේ. මහරහතන් වහන්සේලා පිළිබඳව අපට අවබෝධයක් නැහැ. උන්වහන්සේලා වැඩ හිටියත් ප්‍රසිද්ධියේ අපිට දකින්නට එහෙම තත්වයක් සමාජයේ නැහැ. එහෙමනම් අපි කොහොමද බක්කුල මහරහතන් වහන්සේ පින් රැස් කරගත් ආකාරයට අපට පින් රැස් කරගන්න පුළුවන්ද? අපි කොහොමද එහෙම තත්වයක් තියනවද කියලා ස්වාමින් වහන්සේගෙන් විමසමු. මේ විරාමෙන් අනතුරු නැවතත් මුණ ගැහෙමු. ආදිරිදා දවස ඔබ විවේකයෙන් ඉන්න දවසේ ඔබේ හිතට ඇත්තටම විවේකයක් දෙන්න. සියලුම ඔබට කරදරකාරී හැඟීම් පැත්තක තියලා නිවුණු මනසක් ඇති කරගනු පිණිස සිරස FM පන්සල් මලුව සෑම ඉරිදාවකම උදේ 6 සිට 8 දක්වා අහන්න. පූජ්‍ය ගලිගමේ ඥානදීප ස්වාමින් වහන්සේ වැඩම කොට සිටින්නේ. ඉතාමත් වැදගත් මාතෘකාවක් උන්වහන්සේ අපට පැහැදිලි කරමින් සිටින්නේ ධර්මානුකූලව. ගරු ස්වාමින් වහන්සේ අපි අසා තිබෙනවා එක්තරා යුගයකදී ජීවීන් පහළ වුණු මේ ලෝකයේ රෝගයක් හැටියට දක්නට තිබුණේ බඩගින්න සහ බඩගින්න පිපාසයේ මලමුත්‍ර පහකදී. හොඳමයි. ওই ටික තමයි කියන ලෙඩ හැටියට ඉස්සර මිනිස්සු විශ්වාස කරේ. හොඳමයි. අපේ ස්වාමීන් වහන්සේ විදිහට පැහැදිලි කරනවා. එහෙනම් එයින් පස්සේ මිනිස්සු රෝගී වෙන්න ගත්තේ ඇයි? එයින් පස්සේ බුදුරජාණන් වහන්සේ ඇයි අපට දේශනා කරන්නේ මේ ශරීරය රෝග නිදානයක් කියලා? රෝග හැදෙන්න නැත්තම් කුරුල්ලො කැදලි හදනවා වාගේ රෝග ඇවිල්ලා අපේ ශරීර ඇයි වට කරගන්නේ කියන කාරණේ ඇයි බුදුරජාණන් වහන්සේ එහෙම දේශනා කළේ කියලා අපි ස්වාමීන් වහන්සේගෙන් පැහැදිලි කරගනිමු. තවත් කාරණයක් තියෙනවා. බක්කුල මහරහතන් වහන්සේ කුසල් රැස් කරගත්තාස්සේ අද අපට ඒ ආකාරයෙන්ම නිරෝගී බව උදෙසා කුසල් රැස් කරගත නොහැකිද කියන කාරණයක් උන්වහන්සේගෙන් පැහැදිලි කරගනිමු. ඔව්, ඇත්තටම අපි ගත්තහම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල
දැන් මේ අපි ඉන්නේ පිරිහිච්චම ආවිෂත් තියෙන කාලෙක. එහෙමයි. මිනිස් ආවිෂ අවුරුදු 100නුත් පල්ලෙහාට පිරිහිච්ච කාලෙක. එහෙමයි. හැබැයි කල්පයකට අන්තක්කල්ප ගණනාවක් තියෙනවා. අන්තක්කල්පය කියන්නේ මේ මනුස්ස ලෝකේ ජීවත් වෙන මිනිස්සුන්ගේ ආවිෂ කාලයකට ටික 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 වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙලා අවුරුදු වලින් අසංකේයයටම වැඩි වෙනවා කියනවා. එහෙමයි ස්වාමීනි. ඒක අපිට අද අපේ ආවිෂ වල ඉඳන් බලනකොට අපිට හිතා ගන්න බැරි දෙයක්. එහෙම වැඩි වෙන ආවිෂ අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා කාලයක් යනකොට මිනිස් ආවිෂ පිරිහිලා අවුරුදු 10ටම බහිනවා. එහෙමයි. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වන මහණෙනි දීර්ඝායුෂ ඇති කාලවල ඔය අවුරුදු දහස් ගණන් ආයුෂ ඇති කාලවල මනුස්ස ලෝක දිව්‍ය ලෝක වගේ සැප බහුලයි කියන. ඒ කාලේ මිනිස්සුන්ට අහසින් යන්න පුළුවන් හැකියාවල් තියෙනවා. සක්විති රජවරු පහළ වෙනවා. සිවුරග සේනා පිරිවරාගෙන අහසින් යනවා. එතකොට ඒ විස්තර වලට ගත්තාමත් අපිට පේනවා එහෙනම් මේ අපි දකින මනුස්ස ලෝකේ මේ මිනිස්සු ගැන නෙමෙයි. දීර්ඝ ආයුෂ ඇති කාලවල මිනිස්සුන්ගේ ශාරීරික ස්වභාවයේ පවා යම් යම් වෙනස්කම් ලොකු මේ පරිසරය රජවරු ඒ කාලවල ලෝකේ පාලනය කරන්නේ සක්විති රජවරු. එතකොට සක්විති රජවරු කියන්නේ මේ අපි දකින විදිහේ මර බලය ඊළඟට අවිය ආයුධ ඊළඟට තව රටවල් අල්ල ගන්න තියෙන ද්වේෂයේ වෛරයත් එක්ක එහෙම ජීවත් වෙන රාජ කොට්ටාසයක් නෙමෙයි. සක්විති රජවරු කියන්නේ දඬු මුගුරක් අවිය ආයුධයක් කිසිම දෙයක් නැතුව මුළු ලෝකෙම සිල්වත්ව පාලනය කරන. සක්විති රජවරු සේනාවත් එක්ක අහසින් යනකොට හැම රටකම ඒ රජවරු පුරවැසියෝ අහසින් යන මේ රජුරුවන්ට යටත් වෙනවා. යටත් වෙලා සක්විති රජුරුවන්ගේ අනුශාසනාව තමයි රටවැසියනි සතාසී උපාවට පවා මෛත්‍රී වඩන්. එයාගේ ජීවිත ආරක්ෂා කරත් ගහකොළට පරිසරයට ආදරය කරන්. හැම මිනිසයාටම මෛත්‍රී වඩන්. පන්සිල් රකින්න, ප්‍රාණඝාතයෙන් වළකින්න, හොරකමෙන් වළකින්න, වැරදිකාම සේවනයෙන් වළකින්න, බොරුවෙන් වළකින්න, මත්පැන් මද්‍රව්‍ය භාවිතයෙන් වළකින්න, ධර්මානුකූලව ජීවත් වෙන්න. ධර්මයේම රාජ්‍ය පාලනයේ තේමාව කරගෙන ලෝකයේම පංචශීලයක් තුල පාලනය කරන රජවරු. එතකොට හිතන්න නිකන් ඒක අපිට ලෝකෙම අහසින් ගිහිල්ලා ලෝකයක් පංචශීලයෙන් පාලනය කරනවා කියන්නේ සාමාන්‍ය නිකන් හීනයක් වගේනේ ඔක. හැබැයි එහෙම රජවරු ගැන දේශනාවල තියෙනවා. ඒ රජවරු පහළ වෙන්නේ මේ අපි ඉන්න පිරිච්ච කාලවල නෙමෙයි. දීර්ඝ ආයුෂ ඇති කාලවල. එතකොට බුදුරජාන් වහන්සේ පෙන්වන මහණෙනි දීර්ඝ ආයුෂ ඇති කාලවල මිනිස්සුන්ට දැන් අවුරුදු දහස් ගණන් ජීවත් වෙන මේ දීර්ඝ ආයුෂ ඇති කාලවල මිනිස්සුන්ට ලෙඩ රෝග හැටියට තිබුණේ බඩකින්න, පිපාසෙ, මලමුත්‍ර පහ කිරීම. ඒව තමයි කියන මිනිස්සු ලෙඩක් හැටියට දැක්කේ. එහෙමයි සමි. එතකොට අපිට පේනවා එහෙමනම් මේ කිසිම ලෙඩ දුකක් මේ මිනිස්යන්ට වර්ධනය වෙලා මේ දුක් විඳින ලෙඩ වයසට යන එක සාමාන්‍ය දෙයක්. ඉපදුනා නම් වයසට යන. එහෙම වයසට ගිහිල්ලා කෙනෙක් මරණයට පත් වෙනවා මිසක් ඒ ඇරෙන්න මේ විදිහට මේ ස්පිරිතාලවල ලෙඩෝ දැන් ගත්තාම එක කොටසෙන් කොටසටනේ. ඇහැ ගත්තාම ඇහැට විශේෂඥ වෛද්‍යවරු. කන ගත්තාම කනට විශේෂඥ, නාසයට වෙනම, දිවට වෙනම, හමට වෙනම. එතකොට මේ ඇඟේ තියෙන කොටස් සියල්ලට ගත්තාම එකින් එකට ඉන්නවනේ. අදවටට වෙනම, බඩවැලට වෙනම. මේ කොටසෙන් කොටසට විශේෂඥ වෛද්‍යවරු. ඒ කියන්නේ ඒ තියෙන ලෙඩ රෝග ටිකවත් සමහර වෙලාවට එක වෛද්‍යවරයෙකුට මේ ශරීරයට හැදෙන ලෙඩ ටිකවත් හොයාගන්න බෑනේ. එහෙමයි සමහර. එච්චරකට ලෙඩ රෝග දැන් ඒ තරම් විශේෂඥ වෛද්‍යවරු හිටියත් කොටසෙන් කොටසට ඒ අයටවත් සමහරලාට හොයාගන්න බැරි ලෙඩ තියෙනවා. දවසින් දවස අලුත් අලුත් ලෙඩ රෝග මතුවෙනවා. එතකොට අපිට පේනවා අපි මේ ඉන්න යුගයේ ලෙඩ රෝග වර්ධනය වෙච්ච පිරිහිච්ච පුදුම අකුසල් බලවත් වෙච්ච යුගයක්. එහෙමයි. මේකට කියවන්න මේ දීඝනිකායේ තියෙනවා චක්‍රවර්ති සීහනාද කියන සූත්‍රය. ඒකේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මිනිස්සු අකුසල් කරන්න කරන්න වේගෙන් ආවිෂ පිරියේ නැහැටි. එතන මිනිස්සු ප්‍රාණඝාතයට නැඹුරු වෙනකොට පරම්පරාවෙන් පරම්පරාවට ආයුෂ පිරිහිලා හරියටම මිනිස්සුන්ගේ ආයුෂ අඩකින් පිරිහෙනවා කිය. සමනස සමාවන්න දැන් අපි හිතමු මිනිස්සු 10 දෙනෙක් ගත්තොත් ඔතනින් 6 දෙනෙක් 7 දෙනෙක් තමයි මේ කියන පංචශීලය ඛණ්ඩණය කරලා ඒ වගේ දුගතිගාමීවමට සුදුසු ජීවිතයක් ගත කරන්නේ. ඉතින් ස්වාමිනවස දැන් මේ ආයුෂ පිරිහීම 6 දෙනෙක් කරන කාරණයක් නිසා අර 10ටම බලපන්. දැන් වර්තමානයේ ගත්තාම දැන් ඒකත් එක්ක මතුවෙච්ච පරිසර සාධක ටිකක් තියෙනවානේ. දැන් අපි ගත්තාම අපි ඉන්නේ එහෙම පිරිහිච්ච යුගයක. එතකොට අපි ගත්තාම අපේ දැන් දෙමව්පියෝ පරම්පරාවල් තුල ගත්තාම එවැනි පිරිහිච්ච ආයුෂ පිරිහිච්ච මිනිස්යන්ගේ එකතුවක් තුල තමයි දරුවෙක් හැටියට උපදින්නේ. එහෙමයි. එතකොට ඒ ඉපදුනාට පස්සේ අපි කන්නේ බොන්නේ අර පිරිහිච්ච මිනිස්සු හදන ඉලෝලු වහ ගහපු. එහෙමයි. එතකොට තියෙන කාබයිට් වර්ග, වස විස, තියෙන කෘමිනාශක ඔක්කොම යොදවපු පිරිහිච්ච විකෘති මිනිස්සු හදපු මනුස්සයන්ගේ විනාශයට තමයි ඔවුන් ලාභේ විතරයි. ඒ ඇරෙන්න තමන්ට වැඩිපුර ලාභ ලබන්න පුළුවන් නම් ඕන වස විසක් දාලා විකුණන
වෙලෙන්දු හදපු දේවල් තමයි සිල් රැක්කත් කන්න තියෙන්නේ. ඒ කියන්නේ මෛත්‍රී කරුණාව පෙරටු කරගෙන කටයුතු කරන මිනිස්සු නෙමෙයි. අපිට දීර්ඝායුෂ විඳින්න සාමාන්‍ය හිතනවා නම් ඉතින් මේ සමාජෙම වෙන් වෙලා කැලේකට ගිහිල්ලා තනියෙන් හදාගෙන එහෙම ජීවත් වෙන්න බෑ. ඊළඟට මේ පිරිහිච්ච සමාජය තුල තියෙන හුස්ම ගත්තත් හුස්ම ගන්න මේ පරිසරයේ තියෙන වස විස ඊළඟට මේ වාතයේ තියෙන අපිරිසිදු වෙච්ච මුළු පරිසරයම අද කාර්මීකරණයත් එක්ක අපිරිසිදු වෙලා ඉවරයි. ඊළඟට ලෝකේ සමහර රටවල් වලට ගියාම න්‍යෂ්ටික අත්හදා බැලීම් ඊළඟට මේ හැම දෙයක්ම එක්ක විකිරණ මේ සියල්ලත් එක්ක යුත් පරිසරයක අපිට ජීවත් වෙන්න වෙලා තියෙනවා. එතකොට අපි નિરાයාසයෙන්ම අපි මේ සමාජයේම කෙනෙක් මිසක් සමාජයෙන් වෙන් වෙච්ච පුද්ගලෙක් නෙමෙයි. අපි සීල් රැක්කත් අපි ගුණධර්ම වැඩුවත් ඒ ගුණධර්මයන්ගේ ප්‍රතිඵලයක් තුල අපිට පරලව අපිට යහපතක් සැලසෙන්න පුළුවන්. හැබැයි මෙලව අපිට අර පරිසරයත් එක්ක ඒ පුද්ගලයෝ එක්ක ජීවත් වෙනකොට ඒවැ විපාක අපිට මෙලව අරගෙන යන්න වෙනවා. එහෙමයි. ඒ නිසා මේ විදිහට පිරිහිලා බුදුහාඳුරු පෙන්නනවා මෙහෙම ඇවිල්ලා මිනිස්සු දැන් ඔය මස් මාංශ අනුභවය ගැනත් එතන තියෙනවා. මිනිස්සුයෝ සත්තු මරාගෙන අනුභව කිරීමත් එක්ක 98ක් රෝග අලුතෙන් වැළඳුණා කියන එක. කියන්නේ 98ක් ලිඩ රෝග. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් බුද්ධිමතුන්ටම තමයි බුදුදහම කියන එක තේරෙනවා. දැන් උන්වහන්සේ අපිට මස් මාළු කන්න එපා කියලා කියන්නේ. නමුත් බුද්ධිමතුන් මේක දේශනාවේ පෙන්නනවා දැන් මේ තුල මිනිස්සු ලිඩ රෝග වලට ගොදුරු වෙනවා. දැන් අපි ඒක වෙනම පැත්තකින් ගමු. දැන් මේ කෑම තුල දැන් සත්තු මේ මලකුණක්නේ. අපි එහෙම ගමු. මේක කර්මයකට දේශනාවකට ගලපන්න නැතුව සාමාන්‍ය නිකන් හිතන්න තේරෙන මොලේ මලකුණක්නේ. එතකොට මේ මලකුණ තුල ඒ කොච්චර දැන් හිතන්න මිනිහක් කුණු වෙලා යනකොට කොච්චර ගඳක්ද කියලා. දැන් මිනිස්සු ගිහිල්ලා ඉල්ලන්නේ කොහොමද දැන් ඔය කරෝල කඩේකට ගිහිල්ලා ඉල්ලන්නේ නිකන් නහය වහගෙනනේ. මට අරක දෙන්න මේක දෙන්න කියලා නහය වහගෙන ඉල්ලා දෙච්චරකට ගඳයි. වාහනේකට දාගත්තට පස්සේ මුළු වාහනේම කරෝල ගඳයි ඊට පස්සේ. එහෙමයි සමිනාංශ. එතකොට මාළු ටිකක් ගේනකොට කුණු නහම් බලන්නකෝ වාහනේ. එතකොට සමහර ලාවට ගේන ටිකට පැය එකහමාර යනකොට කුණු වෙලා ඉවරයි. උයන්න හදනකොට ඒක කුණු වෙලා පුදුම දුර්ගන්ධයක් ඊට පස්සේ. එතකොට මේ කුණ ඒකේ තියෙන විස බීජ සමහර ලාවට මේ සත්තු අතර ලිඩ රෝග හැදිලා මැරිච්ච සත්තු ඉන්න පුළුවන්. මේ මිනිස්යන්ට විතරක් නෙමෙයි සත්තුන්ට ලෙඩ හැදෙනවා. එහෙමයි ස්වාමිනාංශ. අපිට පේනවා ලෝකේ හිටි ගමන් ඔන්න කුකුල්ලුන්ට වසංගතයක් ඇවිල්ලා සමහර රටවල් වල දහස් ගණන් සත්තු එහෙම මරලා දානවා. වසංගත ලෙඩක් කියලා. ඌරු කොටු පිටින් සමහර සත්තුන්ට එහෙමම එන්නත් කරලා මරලා වෙනම වල්ලනවා මේ සත්තුන්ගේ මෙහෙම රෝගය. හැබැයි ඒ වගේ හැම සතාවකම මේ මිනිස්සු විතරක් නෙමෙයි ලෙඩ වෙන්නේ. ඒ සත්තුන්ගේ ලෙඩ රෝග හැදිච්ච සත්තු ඉන්නවා. එතකොට ඒවා පුද්ගලයන්ගේ ශරීරවලට එකතු වෙනවා. දැන් බලන්න වර්තමානයේ ඉනකොට දැන් ඔය ඉන්න සත්තු ඉක්මනට ඔය හෝමෝන වර්ග දීලා ඉක්මනින් විශාල කරලා ඒ සත්වයන්ගේ මේ ස්වරූප මනුස්සයන්ගේ ඇඟවල වල ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා අඩු වයසෙන් දරුවෝ වැඩි වියටපත් වීම වගේ දේවල් වලට එක හේතුවක් හැටියට මේ કૃතිම විදිහට එන්නත් කරලා හෝමෝන දීලා ඉක්මනින් විශාල කරලා හදන මේ සත්වයන්ගේ මස් මාංශ අනුභවයේ ලෙඩ රෝග විශාල ප්‍රමාණයකට හේතුවක්. එතකොට ලෙඩ රෝග පැත්තෙන් ගත්තාම මිනිස්සුයෝ වේගෙන් ලෙඩ රෝග වලට ගොදුරු වෙනවා. මේ හේතු නිසා අපි කන බොන කෑම තමයි විශේෂයෙන්ම ලෙඩ වෙන ප්‍රධානම දේ කන බොන කෑම. එකක් ඔය මස් මාංශ අනුභවී ඊළඟට එළවලු ආහාර ගත්තත් මිනිස්යන් තුළ විශේෂයෙන්ම අද අපිට කන්න තියෙන්නේ පිරිසිදු එළවලුවක් නෙමෙයි. අපිට පේනවා දැන් සමහර ලාවට අපි ධර්මදේශනාවලට බදුල්ල බණ්ඩාරවිල සමහර පැතිවල ඔය එළවලු වගා කරන සමහර පැතිවල ගියාම සමහරු ඉතින් අපේ බණහන හිතවත් අය අපි ගැන පැහැදිච්ච අය බණ ඉවර වුණාට පස්සේ සමහරු ගෙනහල්ලා මේ එළවලු එහෙම මලු ගෙනහල්ලා අපිට දීපු අවස්ථා තියෙනවා. දීලා ඉතින් ඇඳලා කියන හාඳුනේ මේ අපිට කන්න හදාගත්තේවා. එතකොට අපිට කන්න කියලා ඒ අය වෙනම කොටසක් වගාවේ හදා ගන්නවා. රස විස ගහන්නේ නැතුව සමහරවිට බෙහෙත් ගහන්නේ නැතුව ඒ අය දරුවන්ට ඒක දෙන්නේ නැහැ. හැබැයි විකුණන්න අනිත් මිනිස්සුන්ට වහ ගහලා දෙනවා. එතකොට අපිට පේනවා දැන් අපිට කන්න අපේ පවුල විතරක් රැකෙන්න ඕන කියන හැඟීමෙන් කොටස බෙහෙත් ගහන්න නැතුව හදාගෙන මේ මිනිස්සු කන. මොකද දන්නවා මේ ගහන්නේ භයානකම වුන්ම දන්නවා. එතකොට දැන් නිකන් හිතන්න කෘමිනාශක බෝතලියම ගහලා තියෙනවා මේක ශරීරයට අහිතකරයි. අල්ලන්න දෙන්න එපා. ගහන්නේ කොහොමද පස්සෙන් පස්සට තමයි ගහගෙන යන්නේ. මූණ වහගෙන ගහන්නේ. එතකොට අර හඳට යන්න අඳිනවා වගේ සම්පූර්ණ ශරීරය ආවරණය වෙන විදිහට ඇඳුම් ඇඳලා අත්මේස් දාලා අකුල් වලට අර බූට් සපත්තු දාලා මූණ වහගෙන සම්පූර්ණයෙන්ම මේ වසවිස ආග්‍රහණය නොකරන විදිහට ගහන්න. ඉතින් එහෙම ගහලා කනවා නම් ඒත් ඉතින් වහගෙනම තමයි කන්න වෙන්නේ. එතකොට හිතන්න අපි කොච්චර මේ කන බොන ආහාරත් එක්ක වසවිසත් එක්ක ජීවත් වෙන පිරිසක්. එහෙමයි. ඒ නිසා පරිසරයේ සම්පූර්ණයෙන්ම ඉන්න සත්තු ටික මද වෙලා ගිහිලා තියෙන මුළු පසම නිසරු වෙලා තියෙනවා. මේ හැදෙන ගහකොළ මේ සියල්ලත් එක්ක අපි
මේ සම්පූර්ණයෙන්ම ලෙඩ වෙන ජාතියක් බවට පත් වෙලා අපේ ආයුෂ පිරිහිලා පිරිහිලා වේගෙන් දැන් මේ වෙනකොට මිනිස් ආයුෂ අවුරුදු සාමාන්‍ය ආයු අපේක්ෂාව අපි ගත්තොත් අවුරුදු 70ක 75ක වගේ ආයුෂක් අපිට තියෙනවා. එහෙමයි ස්වාමිනා. එතකොට පේනවා කොච්චර ආයුෂ පිරිහීමක්ද බුදුරජාන් වහන්සේ කාලේ මිනිසුන්ගේ ආයු අපේක්ෂාව අවුරුදු 120ක්. දැන් අපිට එතනින් එහා අවුරුදු දහස් ගණන් වල ඉතිහාස අපි දන්නේ නැහැ කියමු. එහෙමයි. අපි දේශනාවේ තියෙන කාලේ ගත්තාම මීට අවුරුදු 2500කට පෙර මිනිස්සුන්ගේ සාමාන්‍ය ආයු අපේක්ෂාව අවුරුදු 120යි. එතන සාමාන්‍ය ආයුෂ කියන්නේ ඊට වඩා වැඩිපුර හිටියා. අඩුවෙනුත් මැරුණා. දැන් බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 160ක්. අනුරුද්ධ මහරහතන් වහන්සේට එනකොට උන්වහන්සේ අවුරුදු 150ක් වැඩ හිටියා. එතකොට සාමාන්‍ය ආයුෂ 120යි. අද වෙනකොට සාමාන්‍ය ආයුෂ අවුරුදු 70වත් 75ත් අතර කලාතුරකින් අවුරුදු 80 90 ඉන්නවා. හැබැයි මිනිස්සු ඉන්නේ බලන්න අවුරුදු 60 65 වෙනකොට මිනිස්සු ලිඩ ගානේ වැඩිපුරම ස්පීතාල ගාන කොන්දේ අමාරු කියයි ඇඟපත පල නැයි කුරෝධ පුටුවක උත්පල වෙලා අන්තිම අවුරුදු 10ක් 15ක් යන්තම් ඇදගන්නේ ලෙඩ ගානේ. එතකොට අපිට පේනවා කුංචි දරුවන්ගේ පටන් මොන තරම් මැදි වයසේ තරුණව ස්පීතාලයකට ගිහිල්ලා බලන්න වාට්ටුවෙන් වාට්ටුවට කොච්චර ලෙඩුද. එහෙමයි. මේ පොඩි දරුව අත දරුව වඩාගෙන අම්මලා කොච්චර ස්පීතාල ගානේ ලෙඩ වෙච්ච පුද්ගලියෝ දිහා ගත්තාම මහ පුදුම විදිහට මිනිස්සු ලෙඩ රෝගවලට වර්තමානයේ ගොදුරු වෙන සමාජයක්. ඉතින් මේකෙන් අපිට බේරෙන්න නම් විශාල කාරණා ටිකක් තියෙන අපිට මුළු පරිසරය හදන්න බෑ. එහෙමයි. ලෝකෙම මිනිස්සු සිල්වත් කරන්නත් බෑ. ලෝකෙම වගාවල් අපිට මේ නිවැරදිකරණය කරන්නත් බෑ. හැබැයි අපිට ඒව එක යම් යම් මට්ටමින් හරි අපිට අපේ ගුණධර්ම ටික රැකගෙන පින්දහම් කරගෙන ඊළඟට ගිලන්න අයටත් අප උපස්ථාන කරගෙන හිම පින්දහම් ටිකකුත් කරගෙන පුළුවන් තරම් ওই වසවිස ආහාරයට ගැනීමෙන් වැළකීලා ස්වභාවික ආහාර පාන වසවිස නැති දේවල් හොයාගෙන ආහාරයට ගැනීම තුල යම් මට්ටමින් හරි නිරෝගී සම්පන්නියක් රැක ගන්න පුළුවන්කම තියෙනවා. හොඳයි. විරාමෙන් අනතුරුව අපි ස්වාමීන් වහන්සේගෙන් තවත් අදගත් කාරණයක් පැහැදිලි කරගනිමු. අපි නිරෝගී බව උදෙසා බොහෝ කුසල් රැස් කරපු පිරිසක් වන්නට පුළුවන්. නමුත් අතරමඟදී මේ කුසල් යටපත් වෙලා අපි රෝගී වෙන්න පුළුවන්ද? ස්වාමීන් වහන්සේගෙන් ඒ පිළිබඳවත් පැහැදිලි කරගනිමු. පූජ්‍ය ගලිගමේ ඥානදීප ස්වාමීන් වහන්සේ සිරස FM පන්සල් මළුවේ අද වැඩ සිටින්නේ ඔබේ නිරෝගී බව උදෙසා උන්වහන්සේ අද දහම් කරුණු පැහැදිලි කරනවා 011 24 88 88 කියන දුරකථන අංකයෙන් අපට කතා කරන්න. ස්වාමීන් වහන්සේ දැන් නිරෝගී ජීවිතයක් උදෙසා මා පෙර භවෙන් කුසල් රැගෙන කෙනෙක් වුවත් හදිසියම රෝගී වන්නට පුළුවන්ද ස්වාමීන් වහන්සේ? ඔව් ඇත්තටම අර වගේ දැන් අපි ගම් හොඳට පිං කරපු කෙනෙක්. හැබැයි ඒ කෙනාට පින් කරලා ඉපදුනත් කන්න බොන්න තියෙන්නේ අර වගේ වසවිසනක්. එහෙමයි. ආග්‍රහණය කරන්න තියෙන එවැනි වසවිසන. අපි හිතමු එයා ජීවත් වෙන පරිසරයත් එක්ක ඒ ආසන්නේ කොහේ හරි නගරයක තියෙනවා න්‍යෂ්ටික බලාගාරය. එවැනි දෙයක යම් කිසි විකිරණ කාන්දුවක් එවැනි සිදුවීමක් තුළ ඒක මේ සිල්වතාවට විතරක් මේ බලපාන්න නැතුව දුස්සීලයට විතරක් විකිරණ බලපාන එකක් නෑ. එහෙමයි සර්. ඒක පරිසර සාධකයක්. එතකොට ඒ වගේ ස්වභාව ධර්මයෙන් ඇතිවන හේතු මත යම් යම් පරිසරය ඇති වෙන යම් විකෘතිතාව දැන් අපිට පෙනෙන රසායනික ආයුධ රසායනික ප්‍රහාර එන්නේ මේ මිනිස්සුන්ගේ කෙලෙස් නිසා ලෝක යුද්ධ වර්ධනය වෙනවා. ලෝකෙම විනාශ කරන්න තරම් න්‍යෂ්ටික ආයුධ රසායනික ආයුධ වුන් යොදාගෙන මේවා යම් යම් පරීක්ෂණ කරනවා. සමාලාවට මේවා මුහුදු පතුලේ පරීක්ෂණ කරනවා. එක එක දූපත්වල පරීක්ෂණ කරනවා අපිට පේන. හැබැයි මේවා කපාට අතුරුදහන් වෙලා යන මේවා මේ විශ්වයත් එක්ක මේ පරිසරයත් එක්ක මේ ලෝකේ පුරා අපි මේ මිනිස්යන්ට මේවා ප්‍රතිවිපාක භුක්ති විඳින්න සිද්ධ වෙනවා. එහෙමයි. ඒවත් එක්ක අපි පෙර ජීවිතේ පින් කරලා තිබුණා අපි උපදින්නේ දැන් මිනිස් ආයුෂ පිරිහිච්ච කාලෙක අපි ඉන්නේ. එතකොට එතනට ආවට පස්සේ ඒ පරිසරයට අනුව තමයි මේ විපාක දෙන්නේ. දැන් අපි ගමු බුදුරජාණන් වහන්සේ පෙන්නනවා හොඳට පින් කරපු කෙනෙක් අකුසලුත් කරලා තියෙනවා. එයා මරණින් මත්තේ උපදිනවා පින බලවත් වෙලා දිව්‍ය ලෝකේ. එහෙමයි ස්වාමී. එයා දෙව්ලොව ඉපදුනාට පස්සේ යාට අකුසල් විපාක දෙන්නේ නැහැ. පරිසරයට අනුව. එයා කරපු අකුසල් ටික යටපත් වෙලා කරපු පින මතු වෙලා කල්ප ගණන් පිනේ විපාක ලැබෙන. එහෙමයි. පිනේ විපාක ගෙවල ගෙවල ඉවර වෙනකොට අන්න අකුසලිය මතු වෙනවා දැන්. ඉතුරු වෙච්ච. ඒක මතු වෙච්ච ගමන් එතනින් චුත වෙලා සමාල්ලාවට අපායට වැටෙන්න පුළුවන් මනුස්ස ලෝකෙට එන්න පුළුවන් දැන් එන්නේ පින ගෙවල අකුසලිය අරන්. ඒ අකුසලිය හේ විපාක දෙන. දැන් අපිකම් පින්පව් දෙකම කරපු කෙනෙක් මරණාසන්න මොහොතේ අකුසලයක් බලවත් වෙලා නිරේට යනවා. එහෙමයි. නිරේ කියන්නේ පින විපාක දෙන්න තැනක් නෙමෙයි. එයා කරපු පින තියෙනවා. හැබැයි පින විපාක දෙන්න පරිසරයක් නැහැ නිරේ තුල. නිරේ තුල විපාක දෙන්නේ අකුසල් ටික. කරපු අකුසල් මතුවෙලා අකුසලෙන් අකුසලයට විපාක දෙදි කරපු කර්ම විපාක ගෙවනවා සමහරලාවට කල්ප ගණන් අකුසල් ගෙව ගෙවා යනවා.
එහෙම අකුසල් ගෙවල අවසන් වේගෙන යනකොට අන්න පිනක් මතුවෙලා එතනින් චුත වෙලා සුගතියට එනවා. සුගතියට එනකොට දැන් බලවත් වෙන්නේ පින. එහෙමයි සම්. එතකොට පරිසරයත් එක්ක. දැන් අපි ජීවත් වෙන පරිසරයේ තුල අපි උපදිනකොට අපි හිතමු බුදු කෙනෙක් පහළ වෙච්ච යුගයක. සමහර වෙලාවට රහතන් වහන්සේලා පිරිච්ච යුගයක. හොඳට ධර්මයේ තියෙන පරිසරයක අපි පිනක් මතුවෙලා උපදිනවා. එතකොට අන්න යාට නිවන් දකින්න ධර්මයේ දියුණු කරන කුසල් වඩන්න ඒ පරිසරයෙන් එයාට ඒ අවස්ථාවල් ටික ලැබෙනවා. එහෙමයි. හැබැයි කෙනෙක් උපදිනවා සමහර වෙලාවට පිනක් තියෙනවා පවක් තියෙනවා. හැබැයි යා උපදින්නේ අකුසල් බලවත් වෙච්ච පාපිගමු දැන් උතුරු නැගෙනහිර යුද්ධේ කාලේ කෙනෙක් ඉපදුනා කියලා. එහෙමයි සමනල. එතකොට එයා යුද්ධයකට මැදි වෙලා ඒ පරිසරය තුල ඒ පරිසර සාධකත් එක්ක එයාට පෙර පින තිබුණා කියලා පින විපාක දෙන්න තරම් පරිසරයක් නැහැ. ස්වාමීන් වහන්සේ අපි උත්පත්තිය ලබන පරිසරයේ තීරණය වන්නේ යම් කිසි කර්මානුරූප තත්ත්වයක්ම. ඒ මොහොතේ කරපු ඒ කියන්නේ මරණ මංචකේ මතුවෙන පිනක් මත උපත කරා යනවා. දැන් බුදුරජාණන් වහන්සේ පින ගරුක කර්ම, ආසන්න කර්ම, ආචින්න කර්ම, කටක්තා කර්ම කියලා මරණ මංචකේ බලවත් වෙන කර්ම මත උපදින. හැබැයි ඒ කර්මයේ මත ඉපදුනාට ඉපදින් පස්සේ යා ජීවත් වෙලා ඉන්නකම් විපාක දෙන්නේ එයා පෙර කරපු පින්පව්වල විපාක විටින් විට මතුවේවි අර පරිසරයට අනුව විපාක දෙන. දැන් සමහර වෙලාවට කරපු පින විපාක දෙන්න අවශ්‍ය පරිසරයක් නැත්නම් අකුසලෙම බලවත් වෙලා විපාක දෙනවා. ස්වාමිනසේ කියන දැන් අපේ කර්මයේ බලපෑමක් නැද්ද අපි උපදින පරිසරය තියෙන කර්මයේ මත තමයි උපදින්නේ. එහෙමයි. ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්නා භවපච්චය ජාති රැස් කරගත් කර්මයේ මත උපදිනවා. හැබැයි ඒ උපතත් එක්ක එතනින් එහාට විපාක දෙන්නේ තමන් කරගත්ත තවත් කර්ම ගොඩක් තියෙනවනේ. අපි ගම මෙහෙම හිතමු. හොඳට පින් කරගත්ත කෙනෙක් ඉන්නවා. හැබැයි මරණ මංචකේ පින යටපත් වෙලා පෙර කරපු අකුසලයක් බලවත් වෙන්න පුළුවන්. එහෙමයි. ඒ අකුසලයක් බලවත් වෙලා එයා නිරේ වැටෙන්නත් පුළුවන් පින් කරගත්ත කෙනා. එයා නිරේ වැටෙන්නේ එයාට මරණ මංචකේ බලවත් වෙච්ච අකුසලේ නිසා. ඒක මහා කම්ම විභංග සූත්‍රේ පෙන්නනවා. කුසල් මැඩලන අකුසල. එයා හොඳට කුසල් කරලා. එහෙමයි. ඒ කුසලේ මැඩලගෙන පෙර කරපු අකුසලයක් බලවත් වෙලා එයා පායේ වැටෙනවා. දැන් අපායේ වැටුණාට පස්සේ එයා කරපු පින් ගොඩක් තියෙනවා. දැන් පිනේ විපාක, නිරේදි විපාක දෙන්න පරිසරයක් නැහැ. පරිසරයට අනුව කරපු පින් ටික යටපත් වෙලා ඒක නැති වෙනවා නෙමෙයි. ඒක එහෙම ඉතුරු වෙනවා. හැබැයි කරපු අකුසලුත් අපි සංසාරේ තියෙනවනේ. ඒ අකුසල් තමයි ඊට පස්සේ මතුවෙලා මතුවෙලා පරිසරයට අනුව විපාක දෙන්නේ. ඒ නිසා දැන් අඟුලිමාල හාමුදුරුවෝ බේරුණේ අපායේ නොඇටි අපායේ වැටුණා නම් උන්වහන්සේ දේශනා කරන මම මේ රැස් කරගත් අකුසල් වලින් අපායකට වැටුණා නම් කල්ප ගානක් අපායෙන් අපායට මිදවන්න තරම් අකුසල් ගොඩක් කරගත්ත කෙනෙක්. අඟුලිමාල හාමුදුරන්ගේ තීරගතාවේ උන්වහන්සේ පෙන්නවා. මගේ පිනකට කල්යාණ මිත්‍රෝ තථාගතයන් වහන්සේ මට මුණ ගැහුණා. කල්යාණ මිත්‍රයන් වහන්සේලා මුණ ගැහුණා. මම අප්‍රමාදීව ධර්මයේ හැසිරිලා මේ ජීවිතේම නිවන් අවබෝධ කරගෙන ඒ කර්මයන් ප්‍රහාණය කරා. එතකොට පරිසරයක් නැහැ ඊට පස්සේ විපාක දෙන්න. දැන් අපි හිතමු ඒකයි ධර්මයේ පෙන්නන්නේ අහෝසි කර්ම හැටියට ගත්තාම බුදුරජාණන් වහන්සේ පෙන්වන කෙනෙක් මේ ජීවිතේ කොහොම හරි සෝවාන් වුණොත් එයාට එතනින් එහා අපායගාමි අකුසල් සියල් අහෝසි වෙනවා. මොකද ඒක පරිසරයක් නැහැ. අපායේ ගියොත්නේ විපාක දෙන්නේ. අපායේ උපදින්නේ නැහැ කියන්නේ අපායගාමි අකුසල් සියල්ල ඔහුට අහෝසි වෙලා යනවා. ආත්ම හතකින් එහා එයා උපදින්නේ නැහැ කියන්නේ එතනින් එහා විපාක දෙන්නේ යම් තාක් කර්ම තියෙනවද ඒ ඔක්කොම අහෝසි වෙනවා. පරිසරයක් නැති වෙනකොට ඒව හොසි වෙනවා විපාක දෙන්න. අපායේ වැටුනොත් තමයි විපාක ලැබෙන්නේ. අපායේ යන ස්වභාවයක් නැහැ. අපායේ යන විදිහේ කර්ම රැස් කරන්නේ. එයා ඒ නිසා සෝවාන් වීමත් සමගම අපායගාමී අකුසල් සියල්ල හොසි වෙනවා. ඒ විදිහට අපිට මේ ධර්ම මාර්ගයේ තුල විපාක දෙන්න පරිසරයක් නැති විදිහට කර්මය හොසි කරගන්න නම් ධර්ම මාර්ගේ ගමන් කරලා ධර්මාවබෝධ කිරීමෙන්මයි අකුසල් වලින් මිදෙන්න තියෙන්නේ. එතනින් මහා බුදුරජාණන් වහන්සේ පෙන යම් මට්ටමකට බේරි බේරි යන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි ගත්තහම අපිට කුසල් බලවත් කිරීම තුළ අකුසල විපාක යටපත් කරගන්න පුළුවන්. එහෙමයි. ඒක සම්පූර්ණයෙන් අපිට ඕන විදිහට නැති කරගන්න බෑ. ඒවා යම් දවසක ආයෙමත් මතුවෙලා අපි යම් වෙලාවක අපි අපායකට වැටුණොත් අර යටපත් වෙච්ච ටික ආයෙමත් මතුවෙලා අකුසල් දිගින් දිගට විපාක දෙනවා. ඒ නිසා කර්මයෙන් මිදෙන්න තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි. ඒක බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ කම්ම නිරෝධගාමිනී ප්‍රතිපදා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කර්මයන් නිරුද්ධ කරන ප්‍රතිපදාව. ඒ නිසා තමයි දැන් රතන සූත්‍රයේ තියෙන්නේ කීනම් පුරාණම් පැරණි කර්මයන් සේවුන් අලුතෙන් ආය කර්ම රැස් කරන්නෙත් නැ. විරත්ත චිත්ත ආයතිකේ බවස්මි තේ කීන බීජ අවිරුල් හි ඡන්ද නිබ්බන්ති දිහිරා යථායම්ප දීපෝකින. හරියට බීජයක පැලවෙන ස්වභාවය නැති කරා වගේ. බීජයක පැලවෙන ස්වභාවය නැති කරාට පස්සේ කොච්චර වතුර දැම්මත් කොච්චර හොඳ පසක පිහිටව කොච්චර පොර දැම්මත් පැලවෙන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි අවිද්‍යාවත් තණ්හාවත් ප්‍රහාණය කිරීම තුළ
ආයමත් උපදින ස්වභාවය නැති කිරීමත් ඒක කර්ම විපාක දෙන්න පරිසරයක් නේ. එයා සම්පූර්ණයෙන් ඉතනින් මිදිලා යනවා. ඔය විදිහට තමයි බුදුරජාණන් වහන්සේ කර්මයෙන් මිදෙන මාර්ගය අපිට පෙන්වලා තියෙන්නේ. හැබැයි ඒ කරා යන ගමනේ අපිට නිරෝගී සම්පත්තිය කියන එක වැදගත්. අපිට භාවනා කරන්න හරි පිනක් කරන්න හරි බණක් අහන්න හරි අපිට පේන වර්තමානයේ බොහෝ පිරිසක් මේ භාවනා කරන්න හිතන්නේ වයසට ගිහිල්ලා ලෙඩ වුණාට පස්සේ. එහෙමයි. ඒ තුල සමහරුන්ට ඉඳ ගන්න හැදුවට ඉඳ ගන්න බෑ. බණක් අහන්න හිතුවට හිත විසිරෙනවා. එක්කෝ කණේ අමාරුවා. ඇහෙන්නේ නැහැ. ඊළඟට එක කොන්දරි දෙනවා. අතපය රිදෙනවා. එක ඉරියව්වකින් ඉන්න බෑ. මේ ස්වභාවයත් එක්ක ධර්මයේ දියුණු කරන්න තියෙන අවස්ථාව Tamanට අහිමි වෙනවා. ලෙඩ රෝග නිසාම එක පිරිහිලා යන මාර්ගය අහිමි වෙනවා. ඉතින් ඒ නිසා අපිට නිරෝගී සම්පත්තිය දැන් තරුණ වයසේ හරි මැදි වයසේ හරි යමක් කරන්න පුළුවන් කාලේ Taman හිතන්න ඕනේ මේක වයසට ගිහිලා ලෙඩ වුණාට පස්සේ ධර්මය අල්ලන්න හිතනවනම් ඒක අමාරුයි. එහෙමයි. ඒ නිසා මේ ධර්මය අල්ල ගන්න තියෙන්නේ හොඳ සිහිනුවන තියෙන යමක් කරන්න පුළුවන් එක ඉරියව්වකින් වාඩි වෙලා ඉන්න පුළුවන් හොඳට අවධානයෙන් ධර්මයේ මෙනෙහි කරන්න පුළුවන් ඒ තරුණ වයස මැදි වයස යමක් තේරුම් ගන්න පුළුවන් නුවණ තියෙන කාලෙමයි අප්‍රමාදීව ධර්මයේ දියුණු කරගෙන මේ ධර්මයේ ප්‍රයෝජනයක් ගන්න තියෙනවා. අපි එමනම් විරාමයකට ගිහිලා අපේ ස්වාමීන් වහන්සේ සමග තවදුරටත් සාකච්ඡා කරමු. ඔබ අන්තර්ජාලය පාවිච්චි කරනවනේ නේද? ඉතින් මේ අලුත් තාක්ෂණයත් එක්ක ඉන්න ඔබ මේ ලෝකය ගැන වෙනදාට වඩා දැනුවත් වෙනවා. ඔබ සමහරක් වෙලාවට ඉතාමත් මානසිකව වැටෙන අවස්ථාවක් තියෙනවා. මොකද සමහරක් වෙලාවට ඔබ දකිනවා මේ ලෝකයේ ජීවත් වන විකෘති ස්වභාවයන් සහිත මිනිසුන්. සමහර විට කණකින් මුළු මූණම වැහිලා ඇස් පේන්නේ නැහැ. සමහරුන්ට නහය නැතුව උපදිනවා. ඇස් නැතුව උපදිනවා. ඔබ මෙතනදී මානසිකව වැටෙන්න පුළුවන්. ඒ අය වෙනුවෙන් සෙත් පතන්න පුළුවන් හදවතින්. නමුත් මෙහිම තත්ත්වයන් ඇයි අද ඇති වෙලා තියෙන්නේ? බුදුරජාණන් වහන්සේගේ කාලේ බෝධිසත්වයන් ගිහිගෙයින් නික්මලා යන කාලේ මේ වගේ රූප දැක්කද? ඒ නිසා දුන්වහන්සේ ගිහිගෙයින් නික්මන්නට තීරණය කළේ ඉතාමත් ඉක්මනින්. අපි ස්වාමීන් වහන්සේගෙන් මේ පිළිබඳවත් විමසමු. පූජ්‍ය ගලිගමී ඥානදීප සාමින්ද්‍රයාණන් වහන්සේගේ වැඩමවීමෙන් අද මේ දහම් සාකච්ඡාව සිද්ධ වෙනවා. ඉතාමත් අවධානයෙන් අහන්න දරුවෝ වෙනුවෙන් ඔබේ ඉදිරි මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් මේ දහම් සාකච්ඡාව සිහිනුවණින් අසන්න. ස්වාමින් වහන්සේගෙන් දැන් අපි පැහැදිලි කරගනිමු. ගරු ස්වාමින් වහන්ස, ඔබ වහන්සේගේ වෙබ්සයිට් එකෙන් අපි දකිනවා ඔබ වහන්සේ අපට පැහැදිලි කරනවා ධර්මයේ පිළිබඳව තවදුරටත් ඔබ වහන්සේ මතක් කරනවා අපිට ඉතාමත් පින් ඔබ වහන්සේට. මේ අවස්ථාවේදී මට දැනගන්නට කැමතියි ස්වාමීන් වහන්සේ, අපි දකිනවා විකෘති ස්වභාවයන් සහිත මිනිසුන්. සමහරක් වෙලාවට නලලෙන් මුළු මූණම වැහිලා කට පේන්නේ නැහැ. එතකොට ඇස් පිහිටලා නැහැ. කන් පිහිටලා නැහැ. මේ විදිහට විකෘති මුහුණ සහිත මිනිසුන් අපි දකිනවා. සම්නසයි මෙහෙම වෙලා තියෙන්නේ. මේ මේක මෑත කාලීනව ඇතිවෙච්ච තත්ත්වයක්ද? ඔය ඇත්තටම මේවා පෙර තමන් රැස් කරගත්ත කර්මානුරූපිය තමයි ඔය උපතේදී ඔය යම් යම් වෙනස්කම් විකෘතිතා ඇති වෙන්නේ. එහෙමයි. දැන් අපිට පේනවා දැන් බුද්ධ ශාසනය තුල අපි සිදුවීමක් දෙකක් ගත්තාම රහත් වෙන්න පුළුවන්කම තිබිච්ච අය ඉන්නවා. දැන් සමහරු ගත්තාම ලකුණ්ඨ බද්දිය මහරහතන් වහන්සේ බොහොම මේ මිටි කියන්නේ පුංචිමත් නෙමෙයි අර පොඩි අය ඉන්නේ සමහරු කුරු අන්නේ වගේ බොහොම පුංචි ශරීරයක් තිබ්බ කෙනෙක් මිටි. එතකොට උන්වහන්සේ හැබැයි පුදුම වීරියෙන් භාවනා කරලා රහත් වෙච්ච කෙනෙක්. අනිත් අය දන්නේ නැහැ. දැන් සමහරු ඒ වගේ අය දැක්කම අර විහිළුවට ගන්නවනේ. ඒ වගේ මේ ලකුණ්ඨ බද්දිය හාන්දරන සමහරු කන මිදි කරනවා. ඔළුවට ගහනවා. ඔළුව හොල්ලලා හොල්ලලා අතාරිනවා. ඒ වගේ සමහරු උස්සලා බිමින් තියනවා. එතකොට ඒ වගේ අර මේ පොඩි නිසා එක උස්සලා පොඩි ළමයි උඩ දානවා වගේ උස්සලා බිමින් තියලා යනවා. ඒ වගේ දැන් මේ හැබැයි රහතන් වහන්සේ නමකන්නේ උන්වහන්සේ බොහොම ඉවසීමෙන් ඉන්නවා. එහෙමයි. එතකොට දවසක් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා අතරේදී සමහර භික්ෂුන් වහන්සේලාගේ ස්වාමීන් භාග්‍යතුන් වහන්සේ අර බොහෝ මේ ස්වාමීන් වහන්සේලා මේ අලුත පැවිදි වෙච්ච අය සාමණේරය ඉතින් රහතන් වහන්සේලා එහෙම කරන්න යන්නේ. ඉතින් කියනවා ලකුණ්ඨ බද්දිය හාමුදුරන්ට බොහෝ විදිහට මේ හරියට හිරිහැර කරනවා, හිංසා පීඩා කරනවා, උන්වහන්සේගේ කන මිරි කරනවා, නාය මිරි කරනවා, උස්සලා බිම තියනවා. හැබැයි උන්වහන්සේ බොහෝම ඉවසීමෙන් නිහඬව ඉන්නවා කි. එහෙමයි. බුදුරජාණන් වහන්සේ සංඝයා රැස් කරලා ඇහුවා, ඇත්තද මේ ලකුණ්ඨ බද්දියට මේ වගේ විහිළු තහළු කරනවා, හිරිහැර කරනවා කියන්නේ? කිව්වා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ බොහෝ අය ඉතින් එහෙම කරනවා තමයි කිව්වා. එහෙමයි. තීවිලි බුදුරජාණන් වහන්සේ වදාලා, හා හා මහණෙනි මේ ලකුණ්ඨ බද්දිය මෙහෙම හිටියට උන්වහන්සේට කැමැති තාක් පළවෙනි ධ්‍යානෙන් වැඩ ඉන්න පුළුවන් නම් වැඩ ඉන්න පුළුවන් කෙනෙක්. කැමති තාක් දෙවනි ධ්‍යානෙන් වැඩ ඉන්න පුළුවන් නම් ඒත් එහෙම පුළුවන්. තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යානෙ ඕම විස්තර කරලා කියනවා නිරෝධ සමාපත්තියට සමවදින්න පුළුවන්. අන්න එතකොට නිරෝධ සමාපත්තියට සමවදින්න පුළුවන් රහතන් වහන්සේලාටත් අනාගාමී අයටත් විතරයි. එහෙම කියලා කියනවා මේ ලකුණ්ඨ බද්දියට කැමති තාක් අරහත් ඵල සමාපත්තියෙන් වැඩ ඉන්න පුළුවන්. ඒත් වැඩ ඉන්න පුළුවන්. ඔහොම උන්වහන්සේගේ හැකියාවල් විස්තර කරලා
බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මේ ලකුණට පද්දිය සියලු කෙලෙසුන්ගේ මිදිච්ච සංසාර ගමන අවසන් කරගත් බොහොම ඍදි බල සම්පන්න කෙනෙක්. එතකොට වික්ෂුන් වහන්සේ අරායට පුදුම බයක් ඇතිවෙනවා. අයියෝ අපි මේ විහිළු තාලු කරන්න ගිහිල්ලා අපි රැස් කරගත්ත දේ සමහරුවේ වනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඇයි මේ ලකුණට බද්දිය වගේ මේ තරම් හැකියාවක් ඇති කෙනෙක් මේ වගේ මේ කුරු මිටි කෙනෙක් වෙලා ඉපදුනේ? එහෙමයි. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මේ සංසාරේ රැස් කරගත් අකුසලයක් චෛත්‍යයක් හදපු වෙලාවක පෙර බුද්ධ ශාසනයක බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ පිරිස කල්පනා කරා උන්වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා චෛත්‍යයක් හදන්න. එහෙම විශාල චෛත්‍යයක් දැන් කට්ටිය සැලසුම් කර අපි මේ වගේ චෛත්‍යයක් හද මේ ප්‍රමාණයක් කියලා ලස්සනට චෛත්‍ය සැලසුම් කරපු වෙලාවේ එදා මේකේ නෑවිලා කියන ඔච්චර ලොකු චෛත්‍යයක් නෑ කියව බුදුහාඳුරන්ට. ඕක පුංචියට හදමු කියලා විශාල චෛත්‍යයක් පුංචි කරා කියලා. අන්නේ අකුසලේ නිසා මිටි කෙනෙක් වෙලා දිගින් දිගට සසරේ ඉපදුනේ අකුසලෙන් කියලා. රහත් වෙන ආත්මේ කුරු කෙනෙක් වෙලා මිටි කෙනෙක් කියලා ඉපදුනේ. එතකොට බුදු කෙනෙක්ගේ අර අප්‍රමාණ බුදු ගුණත් එක්ක මිනිස්සුන්ට හැකියාවත් එක්ක මේ මිනිස්සු බොහොම විශාලයට හදන්න සැලසුම් කරපු චෛත්‍ය මේ කෙනා ඉදා මැදිහත් වෙලා පුංචි චෛත්‍යයක් හැදුව ඔච්චර ලොකු චෛත්‍යෝ නෑ කියලා වළක්වලා. ඒක අකුසලයක් හැටියට සසරේ මිටි කෙනෙක් වෙලා දිගින් දිගට ඉපදුනා කියලා. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් යම් කිසි කෙනෙක් කුසලයක් කරන්නට හදනකොට දානයක් දෙන්න හදනකොට ඒක වළක්වනවා. ඒ පිනට ඒක වැළැක්වීම තුල සමහරලාවට මේක බොහොම දාර්ශනික පදනම් කියලා ඔකට කරුණු ගොනු කරනවානේ. මේක අපරාධීවිත වැඩිය හොඳ අහිංසක මිනිස්සුන්ට ගියක් හදන එක චෛත්‍ය හදනට වැඩිය. එහෙම කියලා දැන් මේවා කරුණු ගොනු කරලා තර්ක විතරක ගෙනහල්ලා මේක වියදම් මැනලා මේකනේ අපරාධයක් වගේ පෙන්නලා මේක මේක වළක්වන්න පුළුවන්. දැන් හාමුදුරුවෝ 100කට දානයක් දෙන සූදානම් වෙනවා නම් ඔච්චර මොකටද ඔය දෙක්කෙනෙකුට දෙන්නේ කුඩ දුන්නා නම් ඇතිනේ. ඔయిత වැඩි හොඳයි නිහ ගන්නන්ට දුන්නා. ඊට වැඩි අර අසරණ හාමුදුරුන්ට හැමදාම හම් වෙනවා. ඊට වඩා කොච්චර වැඩි හිටි නිවාස තියෙනවා. කන්න නැති මිනිස්සු ඉන්නවා. එතකොට ඒ වගේ දැන් මේ තර්කානුකූලව ඇත්ත වගේ පේනවා. එහෙමයි. තර්කයේ ස්වභාවය තමයි තර්ක කියන්නේ සත්‍ය නෙමෙයිනේ. ඒකනේ බුදුහාඳුරු පෙන්නන තක්ක හේතු තර්කයට ගැළපුණා කියලා පිළිගන්න එපා. ඇත්ත නෙමෙයි. ඒක තර්කයෙන් දිනන්න පුළුවන්. ඒ වගේ මේ තර්කානුකූලව පෙන්නලා ඒක වළක්වන්න පුළුවන්. හැබැයි ඒකේ විපාක Taman සසරේ අරගෙන යනවා. එතකොට මම ලකුට්ට බද්දි හාඳුරන්ට ඒක වුණා. ඊළඟට කුජුත්තර කුදු කෙනෙක් වෙලා කුජුත්තර කියන එක කුදුයි. පෙර සසරේ පසේබුදු කෙනෙකුට නිග්‍රහ කරලා දැන් සමහරු කියන්නේ මේ කෙනෙක් වකුටු වෙලා වගේ යනකොට නිග්‍රහ කරන විහිළුවට එකේ කතා කියන. ඒව සංසාරේ පස්සෙන් එනවා. එතකොට ඔය වගේ දැන් මේ බුද්ධ ශාසනය තුල සමහරුන්ට රහත් වෙන්න පුළුවන්කම ලැබිච්චයි නේ. එක්කෙනෙක්න සුප්‍රබුද්ධ කුෂ්ටි. මුළු ඇඟ පුරාම කුෂ්ට හැදිච්ච කෙනෙක් හිඟන්නේ. එතකොට ඒ පසේබුදු කෙනෙකුට අර උන්වහන්සේ සිවුර පොරවගෙන දැන් දෙවුර වහලා පොරවගෙන මුළු ඇඟම වහගෙන පිණ්ඩපාතය අදිනකොට මොකද මේ ඇඟම වහගෙන යන්නේ කුෂ්ඨයක්ද කියලා අන්න ඒ වගේ නිග්‍රහ කරා. ඒකේ විපාකේ තමයි ආත්ම ගානක් හිඟන්නේක් වෙලා ඉපදුනා කියන්නේ. එහෙමයි ස්වාමිනා. ඇඟ පුරාම කුෂ්ඨ තියෙන කුෂ්ඨ රෝගියෙක් වෙලා ඉපදුනා. එතකොට අපිට පේනවා මේවා සංසාර කර්ම විපාක හැටියට සමහර දේවල් එනවා. ඒ කියන්නේ ස්වාමිනාස දැන් අපිට දකින්නට තියෙනවා දැන් ධර්මීය සම්බන්ධ මහා සංඝරත්නයේ සම්බන්ධ බුදුරජාණන් වහන්සේ සම්බන්ධ කාරණා වලදී කරගන්නා වූ අකුසල් නිසා මිනිස්සු විකෘති වෙලා දුක් විඳින ස්වභාවය. බොහෝ වෙලාවට එවැනි විකෘති වෙලා දැන් බලන්න සමහර මං හිතන්නේ මේ විකෘති උපත් ගැන වර්තමානයේ නන්දසේන රත්නපාල මහත්මයා ලියපු පොතක් තියෙනවා එකක් දිත්ත ධම්ම වේදනීය කම්ම විපාක. ඒ පොතේ තියෙනවා ගොඩාක් ওই වගේ සිදුවීම් සමහර ඌර මරපු අය හරක් මරපු අය ඒ අය මරණාසන්න වෙනකොට ඒ විදිහටම දුක් විඳලා මැරිච්ච හැටි. ඒ අයට ඉපදිච්ච දරුවෝ ගැන තියෙනවා. ඔය වගේ විකෘති දරුවෝ ඉපදිච්ච හැටි. සමහර දරුවෝ ගැන මම දැක්ක පහුගිය කාලේ අන්තර්ජාලය යනවා මං හිතන්නේ ඌර මරපු හරි එහෙම සිදුවීමක් තුල දාලා තිබ අයගේ පවුල් පස්ම ඉපදිච්ච දරුවා සම්පූර්ණයම ඌරු පැටියෙක් වගේ මුළු ශරීරෙම ඒ වගේ මූණක් ඒවැනි මූණක් තියෙන. එතකොට ඒ වගේ මේ පෙර කර්මත් එක්ක අකුසල් එක්ක මතුවෙලා එන දේවල් ඒවැ විපාක හැටියට ඔවුන්ට ඒක කර්මෙ ගෙවන්න මෙලවම ලැබෙනවා. වහන්සේ සියලු දෙනාට දකින පිණිස බෙදා හැර තිබුණා. ඔව් ඇත්තෙන්ම මේ වගේ දේවල් සමහර දරුවෝ ඉන්නවා විශාල ඔළුවක් ඇතුව උපදින්. එහෙමයි. සමහර දරුවන්ගේ අතපය බොහොම විකෘති. එතකොට මේ සමාජය තුල මෙවැනි උපත්වලදී කෙනෙක් දැක්ක ගමන් අයියෝ මේ මොකක්ද මේ සමාලාට මොනවා වෙලාද ඕක විද්‍යාත්මකව කියන්න පුළුවන් මෙන්න මේකයි එක්කෝ ගත්ත දෙයක් එක්ක මේ යම් කිසි විකෘතිතාවයක් ඕක විද්‍යාත්මකව පැහැදිලි කිරීමක් කරා මොකද උන්ට මේකට හේතු වෙච්ච කර්මය හොයන්න පුළුවන් කමක් නැහැ විද්‍යාවෙන් ඒත් හැබැයි ධර්මානුකූලව ගත්තහම බුදුරජාණන් වහන්සේ මේ කර්ම විපාක පැත්ත පෙන්නනවා දැන් එවැනි කර්මජ රෝගවලට පිළියම් හැටියට දැන් බුදුරජාණන් වහන්සේ කාලේ අනුරුද්ධ මහරහතන් වහන්සේගේ නැගණිය ගැන තියෙනවා අනුරුද්ධ මහරහතන් වහන්සේගේ නැගණියටත් උයනිම
සංසාරේ කරපු අකුසලයක් නිසා මුළු ඇඟ පුරාම කුෂ්ඨය. කුෂ්ඨ රෝගය. ඒ තව රජ කෙනෙක්ගේ බිසවක් වෙලා ඉන්නකොට රජුරුව අනිත් බිසවවරුන්ට වැඩිපුර හිතවත්කම ඇති වෙනවට ඉරිසියාව ඇති වුණා. එහෙමයි. ඒ නිසා අනිත් අයගේ ලස්සන විකෘති වෙලා යන විදිහට විස සහිත කොළ වර්ග ගෙඩි වර්ග ගෙනහලා ඒ අය නිදා ගන්න යහනාවල් වල මේවා ගාලා තිබ්බා. ඉතින් අනිත් බිසෝවරු දන්නේ නැහැ. ඉතින් ඇවිල්ලා යාසනවල තමන්ගේ ඇඳන් වල නිදාගත්තට පස්සේ මුළු ඇඟම කහලා කහලා කුෂ්ඨයක් වගේ ඇවිල්ලා තුවාල වෙලා ඇඟ වණ වුණා. ඒ වගේ විස සහිත ගෙඩි වර්ග තියෙනවා. මෙන්න මේ අකුසල විපාකෙන් මුළු ඇඟේම කුෂ්ඨයක් ඇතුව ආත්ම ගානක් ඉපදුනා කියලා. එතකොට සමහරු ඉන්නවා මුංචි කාලේ ඉඳන් ඇඟේ තුවාල හටගන්න. බිබිලි දාන ඇඟ වණ වෙන. එතකොට මේවට කොච්චර බෙහෙත් කරා ප්‍රතිකාර කරා සුව වෙන්නේ නැති ලෙඩ තියෙනවා. එතකොට මේ වගේ දැන් අනුරුද්ධ මහරහතන් වහන්සේ කියන්නේ දිවස්ලාභින්ගෙන් අග්‍රයි. උන්වහන්සේ බැලුවා උන්වහන්සේගේ නැගණියට මේ පුංචි කාලේ ඉඳන් මේ කුෂ්ඨයක් තියෙනවා. දැන් කාලයක් හොඳ වෙන්නෙම නැහැ. කොච්චර වෛද්‍ය ප්‍රතිකාර ගත්තත් දඹදිව ඉන්න දක්ෂම වෛද්‍යවරු ළඟට එක්කන් යනවා. ප්‍රතිකාර කරනවා. ඒ පිළිවෙත් කරන හැබැයි ලෙඩේ හැමම. එහෙමයි. දවසක් උන්වහන්සේ කාලයකට පස්සේ තමන්ගේ උපංගමට ආපු වෙලාවේ නිවසට එනවා. ආවට නැගණිය ගෙයින් එළියටවත් එන්නේ නැහැ. ඉතින් විමසලා බලනකොට ඥාතීන් කිව්ව මේ නැගණිය මුළු ඇඟ පුරාම කුෂ්ඨ වැඩි වෙලා ගිය ඇතුළට වෙලා ඉන්නවා එළියට ඒ ගන්න විදිහක් නැහැ කියෝ. ඒ වෙලාවේ උන්වහන්සේදා භාවනා කරන වෙලාවේ පාන්දරම සමාපත්තියෙන් බැලුවා මගේ නංගිට මේ හැදිලා තියෙන අසනීපේ මේක සුව කරගන්නේ කොහොමද? පෙර කරපු කර්ම විපාකයක් දන්න උන්වහන්සේ දිවසින් දැක්කා සංසාරේ කරපු අකුසලයක්. කොච්චර බෙහෙත් ගත්තත් අකුසලයේ ගෙවෙන්නේ නැහැ බෙහෙත්වලද. එහෙමයි සම්දහන්. ඒ වෙලාවේ බැලුවා මේකට හරියන පිනක් තියෙනවද? උන්වහන්සේ දිවසින් දැක්කා මේ නැගණිය පුංචි කාලේ ඉඳන්ම ආසයි රත්තරම් බඩු වලට. ආභරණ කෙනෙක් එකතු කරන්නේ මොකටද? ශරීරය ලස්සන කරගන්න. එහෙමයි. හැබැයි මේවා එකතු කර කර රැස් කරගෙන තියාගත්තට මුළු ජීවිතේටම මේවා පැලඳගෙන එළියටවත් එන්න බෑ ඇගේ කුෂ්ඨය. එහෙමයි. සාම්බරයකට වෙලා ඉන්නවා. හැබැයි ආසාවෙන් රන් මේවා ආභරණ මේවා එකතු කරගෙන තියාගෙන ඉන්නවා. උන්වහන්සේ ඒ වෙලාවේ දැක්කා මේ අකුසලයේ ගෙවන්න නම් කරන්න තියෙන්නේ හොඳට ධනවත් පවුලක්. සිටු පවුලක් කියන්නේ නගරේ ඉන්න ධනවත්ම පවුලක්. හැබැයි කොච්චර සල්ලි තිබ්බත් ඒ සල්ලි වලින් කුටි හදලා පූජා කළා වැඩක් නැහැ. ඒකේ පිනක් තියෙන්න පුළුවන් මේ අකුසලයට හරියන්නේ. ඒ වෙලාවේ උන්වහන්සේ ගෙදරට ඇවිල්ලා කියනවා මේ නැගණියට මේ අකුසලෙන් මිදෙන්න නම් තමන් ආසාවෙන් තමන්ගේ ශරීරය ලස්සන කරගන්න පළඳින්න රැස් කරගත්ත යම් ආභරණ තියෙනවා නම් ඒ සියල්ල විකුණන්න කිව්වා කුටියක් හදන අදහසේ. එහෙමයි. විකුණලා ඒ ආභරණ වලින් ඔබට ලැබෙන යම් මුදලක් තියෙනවා නම් ඒ මුදල යොදවලා බුද්ධ ප්‍රමුඛ සංඝයා වෙනුවෙන් කුටියක් හදන්න පටන් ගන්න කියලා. ඒ කුටිය හදලා සංඝ සතු කරලා පූජා කරන්න. අන්න එතකොට ඔබේ ওই සංසාරික අකුසලයේ ගෙවෙනවා කියලා. දැන් මේක තමන්ගේම අයියා වෙච්ච සහෝදරයෙක් වෙච්ච මහරහතන් වහන්සේ නමක් කියපු නිසා පිළිගත්තා. එහෙමයි සවනාස. ඒ පිළි අරගෙන මේ නැගණිය මොකද කරේ? තමන්ගේ රන් ආභරණ ටික එකතු කරලා විකුණපු දවසේ අර කුෂ්ඨේ දන දැවිල්ල අඩු වුණා කියලා. එහෙමයි. කුටියට ඉස්සල්ලාම පොළව සකස් කරලා අත්තිවාරම දානකොට සුව වෙන්න පටන් ගත්තා කියලා. එහෙමයි. කුටිය හදාගෙන යනකොට ටික ටික හදලා අවසන් වෙනකොට අර කුෂ්ඨ රෝගේ ඉබේම සුවපත් වෙලා කුටිය හදලා ඉවර වෙලා සංඝ සතු කරලා පූජා කරන දවසේ එදා තමයි කියන ශරීරේ සම්පූර්ණයෙන් සුවපත් වෙලා එළියට ඇවිල්ලා පින්කමට සම්බන්ධ වෙච්ච දවස. එතකොට මේක ධම්මපදයේ තියෙනවා. බුද්ධ දේශනා අතර තියෙන සිදුවීමක් ඔයි. එතකොට අපිට පේනවා සමහර ලෙඩ තියෙනවා බෙහෙත් වලින් සනීප කරන්න බෑ. සමහරු අපිටම කියනවා හාමුදුනේ මෙච්චර දක්ෂ වෛද්‍යවරු ළඟට ගියා මෙච්චර හොඳ වෛද්‍යවරු හම්බුණා රටක් ගියා පිටරටවල් වලටත් බෙහෙත් ගත් හැබැයි ලෙඩේ හැමම. එතකොට අපිට පේනවා මේකට වෛද්‍ය ප්‍රතිකාර කොච්චර කරත් එහෙනම් ඒ ප්‍රතිකාර වලින් එහා ගිය පෙර සංසාරේ කර්මයක් පස්සෙන් එනවා වෙන්න පුළුවන්. එහෙමයි ස්වාමිනාහන්. ඒවට පින් කරන්න ඕනේ. දැන් අපි ගමු සමහර වෙලාවට අපි කොන්දේ අමාරුවක් කියලා බේජ් ගන්නවා. එහෙමයි. කොච්චර බේජ් ගත්තත් හොඳ වෙන්නේ නැහැ. පෙර සංසාරේ කාගේ හරි කොන්දක් කඩපු කෙනෙක් වෙන්න පුළුවන් ගහලා. ඒ නිසා බෙහෙත් ගන්නවා වගේම නැති බැරි කෙනෙකුට රෝද පුටුවක් දෙන්න කොන්දේ අමාරුවක් තියෙන කෙනෙක් හොයලා ඒ වගේ කෙනෙකුට උදව්පකාර කරන්න කොන්දට හරි ප්ලේට් එකක් දාගන්න සල්ලි නැතුව ඉන්නවනම් ඒකට උදව් කරන්න ඔපරේෂන් එකකට හරි එහෙම පින් කරගෙන යනකොට අන්නේ පින් වලින් තමන්ගේ පෙර අකුසල් ගෙවා ගන්නත් පුළුවන්කම තියෙනවා. හොඳයි ස්වාමීන් වහන්සේට නිරෝගී භව ලැබෙන්න කියලා අපි නැවත නැවත ප්‍රාර්ථනා කරමු. බොහෝ දිනාගේ නිරෝගී භව දෙසා අපිට ධර්මය පැහැදිලි කරන හේතුව නිසාම ස්වාමීන් වහන්ස. එහෙමනම් අපි විරාමයකට යමු. බොහෝ දෙනෙක් විමසලා තියෙනවා පුංචි දරුවෝ ලියුකීමියාව වැනි රෝගවලින් ඇයි පීඩා විඳින්නේ කියන කාරණය. අද මහරගම පිළිකා ස්පිරිතාලයට ගිහිලා බැලුවොත් පුංචි දරුවෝ ලියුකීමියාව නැමැති රුධිර පිළිකාව නිසා බොහෝ සෙයින් දුක් විඳිනවා. අපි ඒ පිළිබඳව සාකච්ඡා කරමු.
අපිට ඉදිරියේ පේන්නේ ඔබේ දරුවාත් එවැනි කර්මයකට ලක් වන්නට තිබෙනවා නම් අපි ආරක්ෂා කරගනිමු අපි ධර්ම මාර්ගයේ යමු මහා සංඝරත්නය කියලා කියන්නේ ඔබට විවේචනය කරන්නට හෝ ඒ පිළිබඳව නිරතුරුවම සාකච්ඡා කරන්නට සුදුසු දෙයක් නොවන බව හිතේ දරා ගන්න නිරෝගීකම ප්‍රාර්ථනා කරනවා නම් ධර්මය හොඳින් ඇසුරු කරන්න තෙරුවන් සරණයි සුබෝදෑසන නිරෝගී බව නිරතුරුවම ඔබේ ජීවිතයත් සමගම පවතිවා කියන ප්‍රාර්ථනාවත් එක්ක අපි සාකච්ඡා කරමු මේ ඉරිදා දවස නිරෝගීකම තිබුණොත් තමයි අපිට ජීවිතේ ජය ගන්න පුළුවන් නිවන් යන්නත් පුළුවන් ලෞකික ජීවිතය ලෞකික දියුණුව අපේක්ෂා කරන්නත් පුළුවන් එහෙමනම් නිරෝගීකම ඇති කරගනිමු අපි ධර්මයේ හොඳින් අවබෝධ කරගනිමු මහා සංඝරත්නය විවේචනය කරන්නට එපා මහා සංඝරත්නය පිළිබඳව වැරදි සිතින් කටයුතු කරන්නට එපා තවත් කෙනෙක් කියන කාරණයක් නිසා සිත කිලුටු කරගන්නට එපා කියන කාරණේ මතක් කරමින් අපි සාකච්ඡාවට සූදානම් වෙමු ගරු ස්වාමීන් වහන්ස මම මේ ප්‍රශ්නේ ඔබ වහන්සේට යොමු කරන්නේ බොහෝ දිනක් විමසලා තියෙන ප්‍රශ්නය ඒයි පුංචි දරුවෝ කුඩා කාලයේදීම මේ රුධිර පිළිකා වැනි තත්ත්වයන්ට මුහුණ දෙන්නේ කියන කාරණේ විමසලා තිබුණා ඒ පිළිබඳව අපට පැහැදිලි කර දෙනවා නම් ඉතාමත් පින් ස්වාමීන් වහන්ස ඇත්තටම දැන් මේක කායික රෝගයක් හැටියට වර්ධනය වෙන්න පුළුවන් මේවා පෙර සංසාර අකුසල් හැටියට බලවත් වෙන්න පුළුවන් අවස්ථාවක් තියෙන දැන් බලන්න සමහර සිදුවීම් තුළ මං හිතන්නේ අපි අර කලින් කියපු අපි පොතක් ගැන සඳහන් කරා නන්දසේන රත්නපාල මහත්මයාගේ පොත දිත්ත ධම්ම වේදිනේ කම්ම විපාක මේකේ තියෙනවා සමහර පුද්ගලයෝ එතුමා මේ නිකන් මේ කතන්දර එක එක කෙනා කියපු ඒවා නෙමෙයි අවුරුදු 30ක් 30සේ මේ බොහෝ අය අරගෙන එතන තියෙනවා සිදුවීම් 60ක් 70ක් වගේ ප්‍රමාණයක් තියෙනවා ඒ තැන් වලට ගිහිල්ලා ඔවුන් ජීවත් වෙන හැටි ඔවුන් සත්තු මරණ හැටි ඔවුන්ගේ ඒ විකෘති යම් යම් චර්යා රටාවන් අධ්‍යයනය කරලා තමයි අවුරුදු ගණනාවක් තුල ඔවුන්ට ඒකේ විපාක ගැන විස්තර කරලා තියෙන්නේ. දැන් අමහරලාවට අපි මේ සමාජ බස්වල යනවා වෙන්න පුළුවන් පාරේ ඉන්නවා මිනිස්සු මුණ ගැහෙනවා hina වෙන සමහරලාට අමුතු විකෘති මිනිස්සු ජීවත් වෙනවා. එතන තියෙන සමහර මිනිස්සු සත්තු මරලා ලී බොන මිනිස්සු ඉන්නවා. කියන අපි හිතන්නේ මේ මිනිස්සු අපිත් එක්ක ඉන්නවා කියලා. ඒකේ තියෙනවා සමහරු ඒ සතා දැන් හරකෙක් මරනකොට ඉස්සෙල්ලාම උගුරුදණ්ඩ කපලා එතනට කට තියාගෙන ගලන ලේ ටික අර රස්නෙත් පිටනේ ලේ යන්නේ. ඒ ලේ ටික ඒ වෙලාවෙම බොනවා කියලා. එහෙම එක පුද්ගලයෙක්ගේ සිදුවීමක් තියෙන ඒ වගේ ලේ බොන පුද්ගලයා එතුමා ගිහිල්ලා ඇස් දෙකෙන් බලාගෙන ඉඳලා තියෙන ඔහු සත්තු මරණ හැටි ලේ බොන හැටි. ටික කාලයක් යනකොට ඔහුට අර වගේම ලියුකේමියා වගේ ලෙඩක් හැදිලා. හැබැයි මේ ලෙඩේ ස්වභාවය කියන්නේ අවසානයේ මේ ශරීරය ඉදිමිලා නහරවැල් පුපුරලා ඇඟේ තැන් තැන් වලින් ලේ පිට වෙන්න පටන් අරන්. එහෙමයි. පස්සේ ඔහුට කොච්චර ලේ දුන්නත් නෑදෑයෝ ඒක සුව වෙලා නෑ. ඒකේ තියෙන අවසාන කාලේ ඔහු හරකේ කෑ ගහනා වගේ කෑ ගහ ඇඳේ දුක් වින්දා කියලා ඒ ඇඳට දාලා තියෙන සීට් පැය දෙක තුනක් යනකොට මුළු සීට් එකම ලේ වලින් පිරෙනවා. ඇඟේ ලේ පුපුර ඇඟෙන් ලේ යනවා. ඒක අයින් කරලා ආයෙමත් උස්සලා වෙන බෙඩ් සීට් එකක් දානවා. ආයි පැය කීපයක් යනකොට ඒක සම්පූර්ණ රතු පාට වෙලා ඇගේ ලේ පුපුරලා ගලලා. එතකොට බලන්න මේ බලාගෙන ඉන්නේ නැද්දි දිත්ත ධම්ම වේදනීය විපාක හැටියට ලැබෙන දේවල්. එහෙමයි ස්වාමිනහන්ස. එතකොට තව පුද්ගලයෙක් ගැන තියෙන ඔය වගේම මේ හරක් මරුපු පුද්ගලේ ඔහු මොකද කරන්නේ මේ ආසා කරන්නේ හරකගේ දිව කපාගෙන කන්න කියලා. එක පාර්ට එකේ තියෙන ඔහුට පුදුම දක්ෂතාවයක් තියෙන කියලා ඒ හරකගේ දිව ඒ සැනින් පිහි අරගෙන ගිහිල්ලා හරක දිව එළියට දානකොටම අතින් අල්ලලා ඇදලා සැනින් කපා ගන්නවා. ඒකත් සමනස කර්මයමයි. ඒ කර්මය මේ පව්කාරයේ කර්ම ගිවන්න ඇති. එතකොට මේ විදිහට දිව කපාගෙන කාපු පුද්ගලයාට අවුරුදු කීපයකට පස්සේ ඔහුට මුඛපිලිකාවක් ඇදිලා සම්පූර්ණ මුළු මූණෙම හැම අයින් කරලා මේ බෙල්ලේ ඊට පස්සේ ඒවට කොච්චර දැන් අපි කියන මේකට කරන්ට් එක අල්ලනවා මෙහෙමයි මේකට බෙහෙත් කරනවා වෙන්න පුළුවන්. අපිට මහරගම ගියා පිළිකා රෝහලේ ගියා සම්පූර්ණ මූණ වහගෙන ඉන්න මුඛ පිළිකා හැදිච්ච රෝගීන් අපිට දකින්න ලැබෙන. හැබැයි ඒ සියල්ලට වඩා මේ කර්මය කියන එක ඒ බෙහෙතෙන් වහන්න බෑ. ඒකේ තියෙන ඔහුට ඒ කරන ප්‍රතිකාර වලදී ඒව සම්පූර්ණයෙන්ම මුළු මූණම කුණු වෙලා මූණෙන් බලාගෙන ඉන්නදී පණුව ගහන්න පටන් ගත්තා කියලා. හැබැයි සමහරුන්ට කාලයක් හරි මේ බෙහෙත් කරලා ජීවත් වෙන්න පුළුවන්. නමුත් මේ වගේ අකුසල් කරපු පුද්ගලයන්ට බෙහෙත විස වෙනවා. සමහල්ලාවට කරන්න බෙහෙත ඒක තව පැත්තකින් තව ලෙඩක් බවට පත් වෙනවා. එතකොට මේ වගේ සමහර කර්මාන් රූපිය පෙර සසර අකුසල් කරපු පුද්ගලයෝ ඉන්නවා. මම බොහෝ වෙලාවට විශ්වාස කරන දෙයක් ධර්මානුකූල දැන් අපිට සමහරු ආගම් නාමේ මේ ලේ පූජා කරන ස්වභාවයක් තියෙනවා. සහ සතුන් මරලා ලේ වලින් තමයි පුද පූජා කරන්නේ. සමහරු ලේ ගොටු තියලා පූජා කරනවා. අපි ගමු දැන් විනාගම් වලත් සමහර ලාට සත්තු මරලා ලේ වලින් ගෙවල් හොදලා දෙවියන්ට කියලා පූජා කරනවා. ලේ පූජා ඒ සත්තුන්ගේ ලේත් එක්ක තමයි ඕන්නේ පුද පූජා පවත්තා. දැන් සමහර අය ලේ ගොටු වලට අරගෙන කුකුලන්ගේ පවා
කර්මලින් ලී අරගෙන ඉවරලා ලී කොටු හදලා පූජා කරන. එහෙමයි. එක්ක මේ වගේ ඊළඟට මිනිස්සයන් මරලා අර ලී වලින් සම්පූර්ණයෙන්ම තෙත් කරනවා. මේ වගේ අකුසල් කරලා සත්තු මරලා ලී යන්න ඇරලා ඒ ලී වලින් පුද පූජා කර කර මෙවැනි සසර අකුසල් රැස් කරගත් අය බොහෝ වෙලාවට උපෝපං ආත්මවල යම් කිසි පිනක් හෝ යම් හේතුවක් නිසා සුගතියකට ආවත් ඔය ලේ සම්බන්ධ ලියුකේමියා ආදී ඔය වැනි ලෙඩ රෝග වලින් බොහෝ වෙලාවට පීඩා විඳින්නේ සංසාර වේ වගේ අකුසල් කරපු අයට විපාක. ඉතින් ඒ නිසා අපිට සමාජය තුල වර්තමානයේ ඉන්නේ අපිට මෙවැනි ලෙඩ රෝග හැදිලා දුක් විඳින අය සම පුංචි වයසේ ඉඳන් අපිට පේනවා දැන් මමත් ඔය පිළිකාර වලට ගිහිල්ලා අපි මොකද මගේ ගිලම් භික්ෂු මධ්‍යස්ථානයක් තියෙනවා හොරණ අපි ගිලම් ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් ඇත්තෙම මම ඒක පටන් ගත්තේ අපි බණ කියුවට අපි පින්දහම් කරාට අපිට පේනවා අපේ සසරේ අපි රැස් කරගත්ත අරමයන් එක්ක අපිටත් ලෙඩ රෝග එනවා. ඒ කියන්නේ අපි මේ පින් කරාට වෛද්‍යවරුන්ගෙන් බෙහෙත් ගත්තට සමහරලාවට කර්මජ රෝග කියන ඒවා අපි කාටත් තියෙනවා. අපි පින් කරගන්න ඕන පුළුවන් තරම්. අපි නිවන් දකින්නකම් අපිට නිරෝගී සම්පත්තිය ගැන අපි හිතනවා නම් අපි ප්‍රායෝගිකව ගිලන් උපස්ථාන කිරීම, අසරණයට බෙහෙත් හේත් පූජා කිරීම, උන් රැක බලාගෙන ගිලනුන්ට අප උපස්ථාන කිරීම මේවා අපි ප්‍රායෝගිකව අපේ ජීවිතේ රැස් කිරි. අපි දැන් බක්කුල හාමුදුරුවෝ ගැන කියලා උන්වහන්සේට වගේ නිරෝගී සම්පත්තිය ලැබේවා කියලා බක්කුල හාමුදුරන්ව වැඳ වැඳ හිටියට අපිට නිරෝගී සම්පත්තිය අපිට පිනක් රැස් වෙනවා. හැබැයි අපි ප්‍රායෝගිකව අපිටත් පුළුවන් නම් උන්වහන්සේ සසරි කරපු ඒ පින් වලින් අඩු ගානේ ලක්ෂෙන් එකක් හරි පුංචි ප්‍රමාණයක් හරි අපේ ජීවිතේක අපිට ප්‍රායෝගිකව කරගන්න අන්නේ තුල අපිට නිරෝගී සම්පත්තිය යම් ප්‍රමාණයකට හරි ලබන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම ගිලන් වෙච්ච භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් කරන ගිලම් භික්ෂු මධ්‍යස්ථානයක් පටන් ගත්තා. ඉතින් අපිට ඇත්තටම ලැබෙන සමහර ලාවට පැම්පර්ස් ඒ වගේ දේවල් වල වැඩිපුර ලැබෙන දේවල් මම ওই පිළිකා රෝහලට මහරගම අපි විශාල ප්‍රමාණයක් පරිත්‍යාග කරා. ඒ වගේ අපි බොහෝ වෙලාවට රෝහල් වලට වැඩි හිටි නිවාස වලට අපිට ලැබෙන වැඩිපුර බෙහෙත් ඊළඟට වෛද්‍ය උපකරණ අපි ඒවට පරිත්‍යාග කරන. එවැනි අවස්ථාවල් වල අපි ඒ වගේ තැන් වලට ගියාට පස්සේ අපිට දකින්න ලැබෙන සමහරලාට උංචි වයසේ ඉඳන් පොඩි දරුවෝ අත දරුවෝ ඉඳන් ඒ වාට්ටුවට ගත්තාම ලෙඩ රෝග සමහර ලාවට පිළිකාවල් වෙන්න පුළුවන්, ලියුකේමියා වෙන්න පුළුවන්, නොඑක් පිළිකා වෙන්න පුළුවන්, එක එක රෝග දැන් පෞගේ දවසක මේ ඊයේ පෙරේදා දරුවෙක් අරගෙන ආවල් තැල්සීමියා කියන රෝගේ. ඉතින් මගේ ළඟට අරගෙන ඇවිල්ලා ඉතින් ඒ ලෙඩේ ගැන ඒ අම්මා කියනවා ශරීරෙම තියෙන ලේ ටික වතුර වෙලා යනවා. ඉතින් ලේ දෙන්න ඕනේ. සතියෙන් සතියට වගේ ලේ දෙන්න ඕනේ. ඉතින් අමේ මිනිස්සු නෑ දෑයෝ ඒ අය කිව එකන් ගිහිල්ලා සැරින් සැරි ලේ දෙන. එතකොට මේ කොච්චර ලේ දුන්නත් සමහර ලාවට ඒ ලේ ටික දවසක් යනකොට ආයෙමත් අර වගේ ලේ ටික විනාශ වෙලා යනවා. එතකොට මේ වගේ පුදුම ලෙඩ තියෙන්නේ අපිට පේනවා මේ ලේ වල ඇතිවන යම් යම් විකෘතිතාවය. ඒවත් එක්ක ජීවිතේ කෙනෙක් මොනතරම් දුක් විඳිනවද? ඉතින් ඒ නිසා මේ ලේ පිපාසයෙන් ජීවත් වෙන මනුස්ස වර්ගය අපිට පේනවා සමහරුන්ට දැන් ලේ පිපාසයක් තියෙනවා. එහෙමයි. එන්න එන්න මේක වර්ධනය වෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වන අනාගතේ මෘග සංඥා පහළ වෙනවා. ඒක ලේ පිපාසයක්. එකිනෙකාට එකිනෙකා මරණ ලේ දකින ආසාවල් වර්ධනය වෙනවා කියන මිනිස්සුන්ගේ ආවිෂ පිරිහෙනකොට. එතකොට මේ තත්ත්වයන් තුල ලෝකේ සමහරුන් අර මනුස්සත්වයේ ඉක්මවා ගිහිල්ලා දෙවියෙක් නාමෙන් හරි කවුරු නාමෙන් හරි කෙනෙක් තව කෙනෙකුට හිංසා කරනවා නම් ලේ වලින් පුද පූජා පවත්වනවා නම් ලේ දැකීමේ ආසාවක් තුල කටයුතු කරනවා නම් ඒවැය සංසාර අකුසල විපාක Tamanta සසරේ අරගෙන යන්න වෙන්නේ ඔය විදිහට තමයි. හොඳයි ස්වාමීන් වහන්ස. බොහෝ දෙනාගේ මානසික සුවය පිණිස ඒ වගේම ශාරීරික සුවය පිණිස නිරෝගී බව පිණිස දහම් කරුණු පැහැදිලි කරන්නා වූ වහන්සිට නිදුක් නිරෝගී භාවය ලැබේවා කියලා අපි නැවත නැවතත් ප්‍රාර්ථනා කරනවා. විරාමයකට ගිහිල්ලා අපි නැවතත් මුණ ගැහෙමු. සිරස FM පන්සල් මලුවේ අපත් එක්ක නිරතුරුවම ඉන්න ඔබට මතක් කරනවා මහරහතුන් වැඩිමගොස්සේ ධර්මදේශනා කරන පූජ්‍ය රාජකීය අරිඥාන ස්වාමින්ද්‍රයන්න් වහන්සේ අපට ලබා දුන් නවතම දහම් සාකච්ඡාවක් ඉදිරි දිනයකදී ඔබට ශ්‍රවණය කරන්නට අවස්ථාව තියෙනවා. අද සිරස FM පන්සල් මලුවේ දහම් කාරණා පැහැදිලි කරන්නේ පූජ්‍ය ගලිගමේ ඥානදීප ස්වාමින්ද්‍රයන්න් වහන්සේ. බුදුරජාණන් වහන්සේ පිළිබඳවත් අපි විමසා බලමු. අපේ ශාස්ත්‍රෝන් වහන්සේ උන්වහන්සේ බුද්ධත්වය ලැබුවායින් පසුවත් මේ ලෝකයට පෙන්눔 කළා මේ සසරේ හැටි. උන්වහන්සේත් රෝගී වෙච්ච හැටි. උන්වහන්සේත් වියපත් වුණ හැටි. උන්වහන්සේත් පිරිණිවී ගියා. අපි ස්වාමීන් වහන්සේගෙන් දැන් අපි පැහැදිලි කරගනිමු උන්වහන්සේ මුහුණ දුන්නා වූ කර්මජ රෝගයන් පිළිබඳව. ඔව් ඇත්තටම මේ කර්මජ රෝගයන් වගේම බුදුරජාණන් වහන්සේ නමකට පුළුවන් උන්වහන්සේගේ සමාපatti සුවේ සතර ඉර්ධිපාද වඩපු කෙනෙකුට ඒ ඉර්ධිපාද බලෙන් රෝග යටපත් කරන්න පුළුවන්. හැබැයි බුදුරජාන් වහන්සේ තමන්ගේ ශාරීරික ස්වභාවය පේන්න සැලැස්සුවා. දෙව්මිනිස් ලෝකයට ඉපදුනා නම් ලෙඩ වෙනවා කියලා බුදුණත් දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තිබුණත්
බුදුරජාණන් වහන්සේට තියෙන ලෙඩ වෙන ශරීරයක් කියන එක ලෝකයාට පේන්න සලස්සපු සිදුවි. ඇත්තටම ඒ තුල තමයි ශාස්ත්‍රවරේ ඒ කියන ධර්මය තමා තුලින් මේ තමන් වහන්සේටත් මේ ස්වභාවය උරුමයි කියලා ලෝකයාට පෙන්නවා. දැන් අපිට පේනවා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න වඩින ගමන. ඒ වගේම දැන් වක්කලි මහරහතන් වහන්සේට බුදුරජාණන් වහන්සේ දේශනා කරන වක්කලි හාමුදුරු ලෙඩ වෙලා බුදුරජාණන් වහන්සේ වක්කලි හාමුදුරු බලන්න ආපු වෙලාවේ උන්වහන්සේ ඒ වෙනකොට හත් වෙලා හිටින වක්කලි හාමුදුරු. ඉතින් බුදුරජාණන් වහන්සේ හව වක්කලි. ඔබ බොහොම දුකෙන් නේද ඉනිසලා කායික අසනීප ගැන අහලා කියන. ඔබ ඔබේ හිතේ දුකක් තියනේ ස්වාමීන් වහන්සේ මහස මං ඉස්සර දවස ගානේ තථාගතයන් වහන්සේ බලන්න එනවා. බුදුරජාණන් වහන්සේ බණ කියන දිහා මම බොහොම ආසාවෙන් බලාගෙන ඉන්නවා. මං දැන් ලෙඩ වුණාට පස්සේ මට එන්න විදියක් නෑ. මං හරි දුකෙන් ඉන්නේ. බුදුරජාණන් වහන්සේ දකින්න බැරුව කියෝ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා කින්තේ වක්කලි ඉමිනා පූති කායින දිත්තේන. වක්කලි මේ කුණු ශරීරයක් දිහා බලාගෙන ඉඳලා ඔබට තියෙන ප්‍රයෝජනේ මොකද්ද? එතකොට බලන්න බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තියෙන මේ බුදු සිරුර ගැන බුදුරජාණන් වහන්සේ වක්කලි හාඳුරන්ගේ ඇස් ඇරෙන්න ඒ මොහොතේ බුදුමුවින්ම දේශනා කරන වක්කලි මේ කුණු ශරීරයක් දිහා බලන් ඉඳලා ඔබට තියෙන ප්‍රයෝජනේ මොකද්ද? ඇස් දෙකෙන් බලන් ඉඳලා ඔබට මාව දකින්න බෑ කියලා. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. ඔබ ධර්මයේ දකින්න. ධර්මයෙන් ඔබට මාව දකින්න පුළුවන් කියලා. එතකොට අපිට පේනවා බුදුරජාන් වහන්සේ තමන් වහන්සේගේ ශරීරේ කුණු ශරීරයක් හැටියට ඉමිනා පූති කායින දිත්තේන කුණු ශරීරයක් හැටියට බක්කලි හාමුදුරන් එතනදි පෙන්නනවා. ඊළඟට බුදුරජාන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට එක අවස්ථාවක දේශනා කරන ආනන්ද දැන් තථාගතයන් වහන්සේගේ ශරීරේ හරියට ජග්ගර සකටක් දිරාපු කරත්තයක් වගේ කියනවා. එතකොට බලන්න උන්වහන්සේගේ වයෝ වෘද්ධ භාවය මේ ලෙඩ වෙච්ච භාවය. ඒකේ බුදුහාඳුර පෙන්නන ආනන්ද දිරාපු කරත්තයක් බොහොම අමාරුවෙන් පිලිසස්තර කරගෙන පාරේ නිකන් අර කැඩි කැඩි යන වාහන තියෙන හිට හිට ඒ වගේ දිරාපු කරත්තය බොහොම අමාරුවෙන් පාරේ අරගෙන යන්නේ යම්සේද ඒ වගේ තමයි කියන තථාගතයන් වහන්සේගේ ශරීරයත් දැන් මේ පරිහරණය කරත් ජග්ගර සකටන් දිරාපු කරත්තයක් බලන්න මේ උපමා. ඊළඟට බුදුරජාණන් වහන්සේ බේලුව ගමේදී උන්වහන්සේට මාරාන්තික බඩේ අමාරුවක් වැළඳෙනවා. බුදුරජාණන් වහන්සේ බොහොම අමාරුවෙන් වේදනාව සමාපatti සුවෙන් දරාගෙන වැඩ ඉන්න හැටි ආනන්ද හාමුදුරු දකින්න. එහෙමයි. ඒ වෙලේ බුදුරජාන් වහන්සේ කල්පනා කරනවා සංඝයාට දැනුම් නොදී පිරිනිවන් පාන එක සුදුසුනේ. එතකොට මේ කොච්චර පිරිනිවන් පාන්න තරම් වේදනාවක් ඇති වෙලා තියෙනවද? පෙර බුදුවරු පිරිනිවන් පෑවේ කොහොමද කියලා පෙර බුදුවරු දිහා බලලා තමයි ආවි සංස්කාර අදිෂ්ඨාන කරනවා ඉරිදීපාද බලේ. එතන ඡන්ද චිත්ත විරිය විමර්ශා කියන ඉරිදීපාද බලෙන් ආවි සංස්කාර අදිෂ්ඨාන කරනකොටම රෝගිය ඉබේම යටපත් වෙලා සැනින් බලාගෙන ඉන්නේ සනීප වෙන. එතකොට බලන්න ඒ තරම් හැකියාවක් තිබුණා. තිබුණත් ඒක භාවිතාවට ගන්න නැතුව ලිඩ රෝග කියන ඒවා ලෝකයාට පේන්න සැලැස්සුවා උන්වහන්සේ. එහෙම සනීප වෙලා එළියට ඇවිල්ලා සක්මන් කරනකොට ආනන්ද හාමුදුරන්ට පුදුමයි. මේ දැන් ලිඩ වෙලා හොඳටම අමාරුවෙන් වේදනාවෙන් වැඩ හිටිය තථාගතයන් වහන්සේ මෙන්න දැන් සනීප වෙලා එළිය සක්මන් කරනවා. ආනන්ද හාමුදුර ඇවිල්ලා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේට දැන්නම් සනීපයි වගේ. දැන්නම් මේ හොඳට මේ සක්මනේ වැඩ ඉන්නවා. භාග්‍යතුන් වහන්සේ ලිඩ වෙලා ගිලන් වෙලා වැඩ ඉන්නකොට මට දිසාවල්වත් වැටෙන්නේ නැහැ කිය. බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද අපි යන් කිව දැන් චාපාල චෛත්‍ය ළඟට. එහෙම කියලා එතනත් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ආනන්ද ඡන්ද චිත්ත විරිය විමර්ශාකෙන් ඉරිදීපාද වඩපු කෙනෙකුට ඉරිදීපාද බලේ ආයුෂ් කල්පයක් වුණත් ඒ කියන්නේ අර ඒ වෙනකොට තිබ්බ පරමාවිෂ අවුරුදු 120ක් වුණත් වැඩ ඉන්න පුළුවන්. එහෙමයි සර්. ඉරිදීපාද බලෙන් තව ටිකක් වැඩිපුර අවුරුදු 130ක් 40ක් දැන් බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 160ක් වැඩ හිටි. ඒ වගේ තව ටිකක් වැඩිපුර වුණත් වැඩ ඉන්න පුළුවන් කියලා. එතකොට අපිට පේනවා බුදු කෙනෙකුට ඒ ශක්තිය ඉරිදීපාද බලෙන් වැඩ ඉන්න පුළුවන්. හැබැයි උන්වහන්සේ තමන් වහන්සේගේ ශාරීරික ස්වභාවය ලෙඩ වෙන බව ඒ කයේ ස්වභාවය පේන දැන් පිරිනිවන් පාන සිදුවීම් බලන මහා පරිනිබ්බාන සූත්‍රයේ බුදුරජාන් වහන්සේ අහසින් වඩින්න පුළුවන්. දෙව්ලොවට වඩිනවනම් බ්‍රහ්ම ලෝකයට වඩිනවනම් අහසින් තවත් ප්‍රදේශවලට වැඩියා. තනියෙන් නෙමෙයි සංඝ පිරිස පිරිවරාගෙන අහසින් වඩින්න පුළුවන් තමන්ගේ ඊරිදි බලේ. බුදුරජාන් වහන්සේ නන්ද කුමාරයා කිසිම හැකියාවක් නැති නන්ද කුමාරයා රහත් වෙලා හිටියෙත් නැහැ. ජනපද කල්යාණි ගැන හිත හිතා ඉන්නකොට තමන් වහන්සේගේ ඊරිදි බලෙන් දිව්‍ය ලෝකයට අරගෙන ගියා. එතකොට ඒ තරම් හැකියාවක් ඇති බුදුරජාන් වහන්සේ පිරිනිවන් පාන්න වැඩම කරන ගමනේ මගදිගට ආනන්ද පිපාසයි පැන් ටිකක් හොයාගෙන ඉන්න. ආනන්ද හාමුදුරුවෝ යනවා පැන් ටිකක් හොයන්න. යනකොට ඔක්කොම මඩ වෙලා අනේ ස්වාමීනි මඩ වතුර තියෙන තව ටිකක් ඉස්සරහට යන් කියනකොට බුදුරජාන් වහන්සේ දේශනා කරන ආනන්ද තව පියවර කීපයක්වත් යන්න අපහසුයි. තථාගතයන් වහන්සේට කලන්තේ කියන ආයමත් යන්න කියනවා. අර මඩ වතුර වල ළඟට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේටයි මේ පැන් කියලා පාත්‍රය ලං කරා.
ආනන්ද හාමුදුරුවෝ ගිහිල්ලා අනේ මං කොහොමද බුදුහාමුදුරන්ට මේ මඩ වතුර පූජා කරන්න කියලා පාත්‍රී ලං කරනකොට බලාගෙන ඉන්න ඇති මඩ වතුර ටික නිල්ම නිල් පාටට පිරිසිදු වෙනවා. එතකොට අපිට පේනවා මේ සිදුවීම. ඊළඟට එතන කකුත්තා නදියට වැඩම කළා පැම් පහස් වෙලා ගොඩට එනකොට ආයිමත් කලන්තේ හැදෙනවා. මග දිගට කීප වතාවක්ම තියෙනවා ලෝහිත පක්කන්දිකා රෝගේ. ලේ සමග බඩේ ලියන්න ගත්තා කියලා. ලේ සමග බඩේ ලියනවා කියන්නේ ඉතින් බඩවැලේ තුවාල තියෙන පැ නිකම් ලියනව නෙමෙයිනේ. එතකොට බුදුරජාන් වහන්සේට ලේ සමග බඩේ ලියනවා විටින් විට ඒන ගමනේ කීප වතාවක්ම. එතකොට මහා පරිනිබ්බාන සූත්‍ර කියන ආනන්ද ඉක්මනට සංගල සිවුරෙල ආසනයක් පනවන්න කලන්තේ. මග දිගට කලන්ති හැදි හැදි තමයි පිරිනිවන් පාන්න පිරිනිවන් මංචකයට වඩින්නේ. ඒ වැඩම කරපු ගමනේ බුදුරජාණන් වහන්සේ සල්ගස් දෙකක් අතර උතුරට හිසලා සැතපෙනකොට සිරිපතුල් දෙක ඉදිමිලා කියනවා. ඒ වෙලාවේ ආනන්ද හාමුදුරුවෝ ඉක්මනට කරන්නේ සිවුරක් නමල සිරිපතුල් දෙක අතරින් තියන අදත් කුසිනාරාවේ පිරිනිවන් මංචක ප්‍රතිමාව අඹල තියෙන මේ විදිහට ඒ කියන්නේ සිරිපතුල් දෙකද අපිකම කකුල් දෙකේ තුවාල තියෙනකොට ඉදිමිලා තියෙනකොට පා දෙක එකට වැදිනකොට තවත් රිදෙනවනේ. ඒ නිසා මේ සිරිපතුල් දෙක අතර සිවුරක් නමල තියෙන. දැන් බලන්න බුදුරජාන් වහන්සේට අහසීම වඩින්න තිබුණානේ මේ පිරිනිවන් මංචකේට මල්ල රජ දොරරංග පෝර්තන සාල වනෝද්‍යානයේ හරියටම වෙලාවට පිරිනිවන් පාන. හැබැයි උන්වහන්සේ ඇයි මේ දුක් විඳගෙන සිරිපතුල් ඉදිමිලා කලන්ත හැදිලා මගදිගට ලේත් සමග බඩේ ලියනවා ඊ වේදනාව විඳගෙන මේ ලෝකයාට පේන්න සැලැස්සුවා බුදු කෙනෙක් උනත් ලෙඩ වෙන ශරීරයක් වයසට යනවා තමන් වහන්සේටත් රෝග පීඩා ඇති වෙනවා මේකයි කයේ ස්වභාවය කියලා ලෝකයාට පේන්න සැලැස්සුවා ස්වාමිනාංශ කෙනෙකුට බුදු ගුණ වඩනවා නම් ඕක හොඳ නමක් ඇත්තටම මං හිතන මේවා දකින්නකොට අපිට පේනවා ලෝකයාට පෙන්න්නේ ඉපදුනා නම් ලෙඩ වෙනවා වයසට බුදුහාඳුරන්ටත් තියෙන මේ වගේ ශරීරයක් මිස අමුතු මේ රත්තරන් වලින් හැදිච්ච ශරීරයක් නෙමෙයි. 33 මහා කුණප කොටස් වලින් සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච ශරීරයක් තමයි තමන් වහන්සේටත් තියෙන්නේ මේ ශරීරයටත් මේ ස්වභාවය උරුමයි කියලා පේන සැලැස්සුව. ඊළඟට අපි ගමු දැන් කර්මජ රෝගවලම එක සිදුවීමක් කියන්න බුදුරජාන් වහන්සේට කොන්දේ අමාරුවක් තිබිලා තියෙනවා. ඒක තියෙනවා උන්වහන්සේ දේශනා කරනකොට ඒ සූත්‍ර පිටකේ බොහෝ තැන්වල සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ සංඝයාට දහම් දේශනකොට බණ කියාගෙන ගිහිල්ලා මැදදී දේශනාව එහෙම මැදින් නවත්තනවා නවත්තලා කියනවා මේ මහණෙනි තථාගතයන් වහන්සේගේ කොන්ද ගොඩාක් රිදෙනවා කියනවා ඒ නිසා කෝ සාරිපුත්ත ඉන්නවද අහන කියලා කියනවා සාරිපුත්ත මේ දේශනාව මෙතන ඉඳන් සංඝයාට ඔබ ඉතුරු ටික කරන්න කියලා එතනම බුදුරජාණන් වහන්සේ දැන් සිංහසෙයියාවෙන් ඇලවෙන දැන් අපිට සමහරලාවට තියෙනවනේ කෙලින් වාඩි වෙලා ඉන්න බෑ කොන්ද රිදෙන නිසා අපිට පොඩ්ඩ ඇලවෙන්න ඕනේ. ටිකක් හාන්සි වුණාට පස්සේ අර අමාරු චුට්ටක් ඉවස ගන්න පුළුවන්. බුදුරජාන් වහන්සේ එතනම සිංහසෙයියාවෙන් ඇලවෙලා සිහිනුවණින් සාරිපුත්ත හාමුදුරු කරන දේශනාව හොඳට අහගෙන ඉන්නවා. අහගෙන ඉඳලා දේශනාව අවසානයේ සාදුකාර දෙනවා සාදු 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 මහණෙනි සාරිපුත්තයන් වහන්සේ මගේ දේශනාව ඒ විදිහටම කරා කියනවා. තථාගතයන් වහන්සේ දේශනා කරා නම් ඒත් ඔය ටිකම තමයි කියන කරන්නේ. එතකොට බලන්න ඔය වගේ දේශන කීපයක් දෙන එක ආනන්ද හාමුදුරන්ට බණ කියන්න දෙනවා. එක්කෝ සාරිපුත්ත හාමුදුරන්ට දෙනවා. එතකොට අපිට පේනවා දැන් නිකන් ওই සිදුවීම අපි නිකන් දේශනාවේ තිබ්බා කියලා හිතුවට දැන් අපි නිකන් හිතමු මේ බණක් කියාගෙන ගිහිල්ලා කොන්ද රිදෙනවා කියලා එතන නිදාගත්තොත් කොහොමද ඊට බාගෙට නවත්තලා. සාමාන්‍ය කෙනෙක් නේ. එතකොට අපිට හිතෙනවා කොච්චර ඉවස ගන්න බැරි තරම් කොන්දේ අමාරුව දරුණු වෙනකොට තමයි උන්වහන්සේ ඇලවෙන්නේ. ඊතුරු දේශනාව තව ශ්‍රාවකයෙකුට පවරන්නේ. බුදුරජාණන් වහන්සේ කවස්ථාවක දේශනා කරන මහණෙනි තථාගතයන් වහන්සේ සසරේ පාරමී පුරාගෙන යන ආත්මික කල්ප ගානකට පෙර සිදුවීම ඒක ආත්මික මල්ලෝපර සූරේක් වෙලා ඉපදුනා කියන බොහොම තරුණේ ඒ කාලේ ක්‍රීඩාවක් හැටියට මල්ලෝපර තමයි කියන මේ ශක්ති සම්පන්න තරුණයා පුරුදු කරේ එතකොට තරඟයකදී මේ තරඟය මේ තරහට කරපු දෙයක් නෙමෙයි තරඟයකදී තමන්ගේ ප්‍රතිවාදියා උස්සලා පොලේ ගැහුවා කියන ඔහුගේ කොඳු ඇට පෙළිය බිඳුනා කියන ඒකේ විපාකෙන් ආත්ම ගාන කොන්දේ අමාරුව ඇතුව ඉපදුනා කියන බුදු වෙන ආත්මෙත් කොන්දේ අමාරුව මේ තථාගතයන් වහන්සේට මතුනේ ඒ පෙර සසරේ කර්මයක විපාකයක් කියන. එහෙමයි සමහරු. එතකොට අපිට පේනවා මෙවැනි දේවල් බුදු වෙලත් උන්වහන්සේට කොන්දේ අමාරුව ඇති වුණා නම් සංසාරේ මිනිස්සු මේ කරන ඉරිසියාවල් කුහකකම් ගහමරා ගැනීම පීයෙන් එනගන්නේවා අනුන්ගේ අතපය කඩනේවා දැන් සමහරුන්ට ඕවා කරන්න බැරි වුණාට ඒ වෙනුවෙන් කොච්චර චේතනා පහල කරනවද බලන්න තමන්ගේ හතුරගේ අතපය කඩන්න හිතනවා හැබැයි කරගන්න බෑ ඒ නිසා සමහරු දේවාල ගාන යනවා පොල් ගහන දෙවියන්ට හරි කියනවා මුගේ අතක් කඩපන් කරකුල කඩපන් පාරි හැප්පෙන්න ඇත්තටම සමහර මං හිතන්නේ ඕවා පොඩ්ඩක් ගිහිල්ලා රෙකෝඩින් හරි කරන්න ඕනේ පොල් ගහන තැන්වල පොඩි මයික් එකක් හරි තියලා මිනිස්සුන්ගේ මේ ඇත්ත ස්වභාවය හොයාගන්න ඒ පොල් අතේ තියාගෙන කියවන දේවල් අහගන්න
පොල් ගෙඩිය කුඩු වෙනවා වගේ ඔළුව කඩකට පැලෙන අනේ මේ පොඩි දේවල් වලට සමහර ලාවට මේ ගෙදර මොකක් හරි බඩුවක් මුට්ටුවක් නැති වුණා එක්ක කවුරු හරි කියපෝ කේලමක් නිසා මේ සමහර ලාවට තමන්ගේම සහෝදරයෙක් වෙන්න පුළුවන් asal වැසි මැරුණාට පස්සේ මිනි පෙට්ටියට කර ගහන්න ඉන්නේ මේ අහල පහල ওই මිනිස්සු ටික වෙන්න පුළුවන් හැබැයි මේ පුංචි දේවල් වලට මිනිස්සු වෛර බැඳගෙන asal වැසියන්ට ඥාතීන්ට හිතවතුන්ට මේ කරන සමහර සිතුවිලි වල තියෙන දරුණුකම හිතන් එහෙමයි සමනස ඒවැ විපාක සංසාරේ පස්සෙන් එනවා ඒ නිසා අපි සසරේ මේ විඳවන්නේ අපිම සංසාර රැස් කරගත්ත දේ වපුරපු දේවල්ම තමයි අස්වැන්න හැටියට මේ නෙලාගෙන අරගෙන යන්නේ හොඳයි සමිනහන්සේ සමග අපි තවත් දහම් කරණා කීපයක් ගැටලු කීපයක් සාකච්ඡා කරමු මේ විරාමයෙන් අනතුරුව සමිනහන්සේගෙන් දැන් අපි පැහැදිලි කරගනිමු බක්කුල මහරහතන් වහන්සේ නිරෝගිමත් ජීවිතයක් ගත කළා උන්වහන්සේ පැවිදි ජීවිතයට පවා එළඹෙන්නේ අවුරුදු 80ක් වෙද්දී ඉන් අනතුරුව උන්වහන්සේ අවුරුදු 160ක් ඉතාමත් නිරෝගීව ජීවිතය ගත කළා උන්වහන්සේගේ ජීවිතය අපි ස්වාමින්වහන්සේකෙන් දැන් පැහැදිලි කරගනිමු අපිට බුදුරජාණන් වහන්සේ නොඅඩ සිටින යුගයක ධර්මයේ පමණක් ජීවමාන යුගයක ඒ වගේම දැන් බක්කුල මහරහතන් වහන්සේ පින්දහම් කරගන්නකොට බුදුරජාණන් වහන්සේ වැඩ සිටියා රහතන් වහන්සේලා වැඩ සිටියා ස්වාමින්වහන්සේ දැන් එවැනි යුගයක් මානසිකව නිර්මාණය කරගනිමින් අපිට පින්දහම් කරගන්නට බැරිද ස්වාමින්වහන්සේ ඔව් ඇත්තටම බක්කුල මහරහතන් වහන්සේගේ ජීවිතේ උන්වහන්සේට බක්කුල කියන්නේ කුල දෙකක හැදී වැඩිච්ච නිසා ඒ කියන්නේ Taman ඉපදිච්ච වෙලාවේ ඒ අම්මා තාත්තා ඒ කාලේ තිබිලා තියෙනවා මේ යමුනා නදියෙන් දරුවෙක් ඉපදුනාට පස්සේ දරුවව නෑවුවට පස්සේ ඒ දරුවට නිරෝගී සම්පන්නිය ලැබෙනවා කියලා ඒ කාලේ මිනිස්සුන්ගේ විශ්වාසය. මේ දරුවා අරගෙන ගිහිල්ලා ගංගාවේ නාවන්න හදපුවාම කිරි මවුරු ගෙනහිල්ලා දරුවා නාවන්න හදනකොට විශාල මාළුවෙක් ඇවිල්ලා දරුවව ගිල ගන්නවා. එහෙමයි. හරි පුදුම කතාවක් තියෙන මේ සිදුවීම. මේ විශාල මාළුවෙක් දරුවව ගිලිනවා ගිලපු වෙලාවේ ඒ හරියට තොටිල්ලක දරුවා නිදාගත්තා වගේ දරුවා එහෙමම මේ මාළුවගේ කුස ඇතුළටම ගියා කියලා. එහෙමයි. මේ මාළුව තමයි පීනගෙන ගිහිල්ලා ඊට පස්සේ තවත් ඈත නගරයකදී මාළු අල්ලන පිරිසකට අහු වෙනවා. ඒ මාළුව කපනකොට තමයි බඩ ඇතුළේ මේ දරුවා ඉන්නේ. හැබැයි දරුවා මැරිලා නැහැ. දරුවා බොහොම සැපසේ ඉන්නේ. එතකොට ඒ මාළුව ගත්තායේ තමයි දරුවාගේ ඊළඟ දෙමව්පියව හැටියට ඒ අයට දරුවෝ හිටියේ නැහැ. ඊට පස්සේ ඒ කුල දෙකට අයිති නිසා තමයි ඒ අන්තිමට මේ දරුවා කියලා හොයාගත්තට පස්සේ දෙමව්පිය ඔක්කොම මේ මගේ දරුවා කියලා දෙපැත්තෙම ඉල්ලන්න ගත්තා. ඊට පස්සේ රජුරෝ තීරණය කරා මේ දරුවා දෙගොල්ලොම දරුවට අයිතිවාසිකම් කියන නිසා දෙගොල්ලොම සහයෝගයෙන් දරුවා හදාගන්න කියලා. ඉතින් ඒ නිසා බක්කුල කියන්නේ ඒ නිසා දැන් සමහර ඉන්නේ දැන් අපිට පේන සමහරු ප්ලේන් කඩාගෙන වැටලා බේරිච්ච දරුවෝ ඉන්නවා. සමහරු කියන්නේ පොලේ ගැහුවොත් මැරෙන්නේ නැහැ කියලා. එතකොට මේ පෙර පිනත් එක්ක සමහර පුද්ගලයෝ ඉන්න හරි පුදුමයි ගොඩනැගිලි කඩාගෙන වැටිලා ගොඩනැගිලි අස්සේ හිර වෙලා සතිය දවස් 10 12 කන්න නැතුව අර ගොඩනැගිලි අස්සේ ඉඳලා බේරගත්ත දරුවෝ ඉන්නවා. එතකොට මේ වගේ සිදුවීම් වල අපිට පේනවා සමහර අය පෙර පින තියෙන අය මොන හේතුවක් වුණත් ওই සුනාමි වෙලාවේදී අපිට ඒ වගේ එක දරුවෙක් ගැන අහන්න ලැබුණා අර මේ සුනාමි වෙලාවේදී ඒ දෙමව්පියෝ මැරිලා ඒ දරුවා අර මේ රිජිපෝම් පෙට්ටි වගේ තියෙන්නේ. ඒ පෙට්ටියක දරුවා තියලා කොහොම හරි ළමයා පෙට්ටියේ තිබ්බා ඒත් වතුරත් එක්ක පෙට්ටිය පාවි කොහොම හරි තව පැත්තකට ගොඩ ගැහුවා. එතකොට අපිට පේනවා මේ වගේ මහ පුදුම පින්වන්තය පුදුම පිනක් තියෙන සමහර පුද්ගලයෝ ගැන අපිට ලෝකේ අහන්න ලැබෙනවා. මේ සංසාරේ පින නිසාම බක්කුල කියන දරුවගේ ජීවිතේ බේරිලා තියෙන අන්නේ විදිහට. මේ දරුවා තරුණ වයසට ඇවිල්ලා බොහොම සැපසේ හැදී වැඩුණා කිසිම අසනීපයක් නැතුව අවුරුදු 80ක් ගිහි ජීවිතේ ගත කරා. එතකොට හිතන්න අවුරුදු 80ක් ගිහි ජීවිතේ ගත කළා පැවිදි වෙන්නේ අවුරුදු 80 දී. එහෙමයි. අද අවුරුදු 80ෙන් පැවිදි වුණොත් පහුවදාට හපුවත් වෙනවා. එතකොට හිතන්න ඒ කාලේ අවුරුදු 80ෙන් පැවිදි වෙලා අවුරුදු 80ක්ම පැවිදි ජීවිතේ ගත කරා. ඒ පැවිදි ජීවිතේ ගැන ගත්තාම තියෙනවා උන්වහන්සේ කවමදාවත් අරලු ගෙඩියක තරම්වත් බෙහෙතක් කරන්නේ නැහැ කියලා. අවුරුදු 160ටම ගිහි කාලේවා. ඒ කාලේ අරලු ගෙඩිය කියන්නේ ඒක බෙහෙතක් හැටියට අපි වර්තමානයේ නෙල්ලි ගෙඩිය කියන්නේ මිනිස්සු කියන්නේ නෙල්ලි කියන හොද බෙහෙතක්. ඔහොම කියන නෙල්ලි කියන්නේ බොහොම බෙහෙතක් අරලු කියන හොද බෙහෙතක්. එතකොට ඒ කාලේ තිබිලා තියෙන මේ අරලු බුලු නෙල්ලි මේ වගේ ඒව තමයි බෙහෙත් හැටියට බුදුරජාණන් වහන්සේ කාලේ අරලු ගව මුත්‍රවල දාලා පල් කරලා බෙහෙත් හදලා තිනවා. ඒවට කියන්නේ පූති මුත්ත බේසංජ කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට එහෙම පුංචි බෙහෙතක්වත් කවදාවත් අරගෙන නැහැ කියලා. උන්වහන්සේ ගිනිහල් ගයක් ඇතුළට ගිහිල්ලා නැහැ කියන ඉස්සර දැන් යම් කිසි ඇඟේ අමාරුව එහෙම හැදුනට පස්සේ වර්තමානයේ ආයුර්වේදවල තියෙන දේශනාවල දෙන ගිනිහල් ගේ කියලා. ජීතවනේ තිබිලා තියෙන මුළු ඇඟේම දහඩිය වැගිරෙන විදිහට යම් රස්නයක් ඇති වෙන විදිහට ඒ හදන ඖෂධීය කාඹර වගේ තිබිලා තියෙනවා. ඒක ගිනිහල් ගේ. කවදාවත් ගිනිහල් ගේකට ගිහිල්ලා නැහැ කියන. ඒ වගේමයි උන්වහන්සේ කවමදාවත්
කයට වෙහෙසක් දැරිලා වෙහෙස නිසා නිදාගෙන නැහැ කියලා. දැන් සමහරු කියන ගිහිලා ඇවිදලා ඇවිදලා මට මහන්සි පොඩ්ඩක් ඇලවෙන්න ඕන කියලා. කවදාවත් කයට වෙහෙසක් දැනිලා වෙහෙස නිසා පොඩ්ඩක්වත් නිදාගන්න ඉරියව්වකට ඇලවිලා නැහැ කියනවා. එහෙමයි. ඒ අවුරුදු 80 එම. එතකොට උන්වහන්සේට කිසිම දවසක වෙහෙසක් නිසා නිදි මතක් ඇවිල්ලා නැහැ කියන. එහෙමයි සමිනාංශ. එතකොට පේනවා මේව මහ පුදුමයි. මේ මෙවැනි නිරෝගී සම්පත්තියක් ලබන්න නම් පෙර සසරේ කරපු පින උන්වහන්සේට මේ හැකියාව ඇති උනේ. දැන් කෙනෙකුට හිතෙනවා ඉතින් මෙච්චර නිරෝගීව ඉඳලා උන්වහන්සේට මේ එකම අවස්ථාවක කිඹුහුමක් ගියා කියනවා කයට අපහසුවක් දැනුනේ එදා විතරයි කියනවා. ශරීරයට යම් කිසි චුට්ටක් හරි අවුරුදු 160ටම කයට පොඩි නිකන් අපහසුාවක් ඇති වෙන දෙයක් වුණා නම් කිඹුහුමක් ගියා කියලා. අපිට කිඹුහුන් යන්න ගත්තොත් මැරිලා වැටෙනකන් යනවා. එතකොට පේනවා මේ උන්වහන්සේට මුළු ජීවිත කාලෙම අවුරුදු 160ටම කිඹුහුමක් විතරයි කියන ගිහිල්ලා තියෙනවා. කොච්චර නිරෝගී සම්පත්තියද. දැන් කෙනෙකුට හිතෙනවා ඉතින් ඔහොම හිටියත් මැරෙනකොට ලෙඩක් හැදෙනවනේ. දැන් සමහරු කියන්නේ ඔය කොහොම හිටියත් මොකක් හරි ලෙඩක් හැදෙන්න ඉපැ මැරෙන්න. එහෙම හිතනවා. හැබැයි උන්වහන්සේ එහෙම ලෙඩක් හැදිලා පිරිනම් පෑවා නෙමෙයි. අවුරුදු 160යි උන්වහන්සේ දවසක් භාවනා කරනකොට දකින්නවා තමන් වහන්සේගේ ආයුෂ ගෙවිලා ඉවරයි. පිරිනිවන් පාන දවස හරි භාවනාවෙන් නැකිතලා බොහොම නිරෝගීව උන්වහන්සේ අනිත් භික්ෂුන් වහන්සේලා හැමෝගෙම කුටි වලට ගිහිලා කතා කරන ආයුෂ්මතුනි එළියට එන්න මම දැන් පිරිනිවන් පාන එළියට වඩින්න කියලා හැමෝටම කතා කරලා ඒ සියලු දෙනා ඉදිරියේ තමන් වහන්සේගේ කුටිය අතුර දෙනවා. මෙන්න මං හිටපු කුටිය මං දැන් පිරිනිවන් පානවා. ඔබ වහන්සේලා මගෙත් එක්ක මෙච්චර කාලයක් මේ ආරාමේ වැඩ හිටියා. මගෙන් ඔබ වහන්සේලාට මගේ සිතින් කයෙන් වචනේ මගේ හැසිරීම තුළ යම් කිසි සිත් ඇවුලක් මොනව හරි වුණා නම් ඔබ වහන්සේලා මට සමාව වෙන්න කියලා බලන්න. රාතන් වහන්සේලා තුළ තියෙන යම් කිසි ඒ ගුණ ධර්ම වල ස්වභාවය. එතකොට අනිත් භික්ෂුන් වහන්සේලා කියන අනේ ස්වාමීනි ඔබ වහන්සේ ඇසුරු කරා ඔබ වහන්සේත් එක්ක අපි කාලයක් හිටියා. අපෙන් යම් කිසි වැරද්දක් වුණා නම් ඔබ වහන්සේට අපිට සමාව වෙන්න කියලා. සියලු දෙනා ඉදිරි අහසට පැන නැගලා අහසේ පළඟක් මැඳගෙන වැඩ ඉඳලා තීජෝ කසිනේට සමවැදිලා පිරිනිවන් පාන. එහෙමයි සමිනහන්ස. එතකොට උන්වහන්සේ අහසෙම සියලු දෙනාට පේන්න පළඟක් මැඳගෙන භාවනා ඉරියව්වෙන් අහසේ තීජෝ කසිනේට සමවැදිලා පිරිනිවන් පානවත් එක්කම ශරීරෙන් ගිනි ජාලාවක් මතුවෙනවා. ඒක තමයි තීජෝ කසිනෙන් පිරිනිවන් පානකට ස්වභාවය. ඒ ගිනි ජාලාවෙන් අහසෙම දැවිලා පිලිස්සිලා අලුවත් දැලිවත් දූවිලිවත් ඉතිරි නොවි උන්වහන්සේගේ අදිෂ්ඨානයේ මත 13 වහන්සේලා පමණක් පහළට වැටුණා කියලා. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ ප්‍රාණය නිරුද්ධ කයෙන්වත් තවත් කෙනෙකුට හිංසාවක් නැහැ. ඉතින් සමහරුන්ට ඉතින් මේක කොහොමද දර හොයන්න ඕනේ ආදාහන කරන්න ඕනේ සෑයවල් ගහන්න ඕනේ කිසිම කෙනෙකුට ආදාහන උත්සවයක් ගැනව කරදරයක් නැහැ. උන්වහන්සේ එහෙම මහසි පිරිනිවන් පෑවා. උන්වහන්සේගේ අස්ති 13 වහන්සේලා පමණක් දෙව් මිනිස් ලෝකයාට පින් රැස් කරගන්න උන්වහන්සේගේ අදිෂ්ඨානයේ මත 13 වහන්සේලා පමණක් පහළට වැටෙනවා. අර හම්මස් නහරවල අලුවත් දැලිවත් දූවිලිවත් ඉතුරු නැහැ. ඒක ධර්මයේ කියන්නේ ගිතෙල් ටිකක් දැවුනවා. දැන් ගිතෙල් දැවුනට පස්සේ කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නැතුව අවසන් වෙනවා. අන්න ඒ වගේ තමයි කියන අහසේ උන්වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනෙ වෙන්නේ. ඒ 13 වහන්සේලා තැන්පත් කළ බොහෝ දෙනෙක් චෛත්‍ය හදලා වන්දනාමාන කරා. එතකොට උන්වහන්සේ වෙනුවෙන් අතීතේ ඉඳන් මිනිස්සු උන්වහන්සේගේ 13 වහන්සේලාට වැඳුම් පිදුම් කළා නිරෝගී සම්පන්නිය ප්‍රාර්ථනා කරා කියලා දේශනාවල තියෙනවා. දැන් අදටත් අපි ওই සීවලි මහරහතන් වහන්සේට මිනිස්සු පොද පූජා කරලා සීවපසලාභී නතර අග්‍ර සීවලි හාමුදුරන්ගේ පිහිටෙන් තමන්ට මේ ආහාර පාන ඉල්ලනවා. මිනිස්සු තමන්ට යම් කිසි දේවල් බලාපොරොත්තුෙන් ඉල්ලන ස්වභාවය තමහර ගෙවල් වල බුදු පිළිම නැත සීවලි හාමුදුරන්ගේ පින්තූරේ තියාගෙන ඉන්නවනේ. එතකොට ඒ වගේ නිරෝගී සම්පන්නිය පිණිස අතීතේ ඉඳන් මිනිස්සු බක්කුල හාමුදුරන්ට වැඳුම් පිදුම් කරා කියලා සඳහන් වෙනවා. ඒ නිසා බක්කුල මහරහතන් වහන්සේගේ ජීවිතය අපි අධ්‍යයනය කරගෙන යනකොට බුදුරජාන් වහන්සේ ලෙඩ වුණා. උන්වහන්සේ දිලං වුණා. හැබැයි බක්කුල හාමුදුරන්ට ඒ තරම් නිරෝගී සම්පන්නියක් ලැබුණේ පෙර සංසාරේ උන්වහන්සේ කරපු මහා පින්කම් නිසා. ඒ ගිලන් උපස්ථාන කටයුතුමයි නැති බැරි අයට බෙහෙත් හේත් උන්වහන්සේ කරා. උන්වහන්සේ බොහෝ වෙලාවට තාපසේක් හැටියට ඉරිදි වඩපු අවස්ථා ගැන දේශනාවල තියෙනවා. භාවනාත් කරා උන්වහන්සේ හැකියාවල් උපදවාගත්ත. ඒ වගේම ගිලන් අයට අපෝපස්ථාන කරනවා. බොහෝ අයට නිදුක් නිරෝගී සම්පත්තිය පිණිස බෙහෙත් හේත් කරලා ඒ රැස් කරගත්ත පිනක් කියනවා. ඒ පිනේ විපාක ආත්මයක් දෙකක් නෙමෙයි කල්ප ලක්ෂයක් සසරි නිරෝගී සම්පත්තියම අරමුණු කරගෙන නිරෝගී සම්පත්තියෙන් අග්‍රස්ථානෙ ලබන අරමුණ ඇතුවම
ගිලානෝපස්ථානීමේ යෙදිලා යෙදිලා රැස් කරගත්ත පිනේ විපාකෙන් තමයි එවැනි ජීවිතයක් ඇතුව උන්වහන්සේට නිරෝගී සම්පන්නිය ලබන්නත් අවුරුදු 160ක් වැඩ ඉන්නත් උන්වහන්සේට වාසනාව ලැබුණේ. හොඳයි. අපි අවසාන වශයෙන් ස්වාමීන් වහන්සේ පැහැදිලි කරන කාරණයටත් කන් දෙමු. මේ විරාමෙන් අනතුරුව ස්වාමීන් වහන්සේ දැන් බක්කුල මහරහතන් වහන්සේට ඒ කාලය සැකසීලා තිබුණා ඉතාමත් වාසනාවන්තයුරින් බුදුරජාණන් වහන්සේලාගේ කාලයක මහරහතන් වහන්සේලා සුලබ කාලයක උන්වහන්සේ ඉතාමත් හොඳින් කුසල් රැස් කරගත්තා. ස්වාමීන් වහන්සේ අපට අද දවසේ මේ මහා සංඝරත්නය අරමුණු කරලා කටයුතු කිරීමෙන් එවන් ආකාරයට කුසල් රැස් කරගන්න පුළුවන්ද? ඔව් ඇත්තටම පුළුවන්. අපි මහා සංඝරත්නය උදෙසා යමක් පූජා කරනකොට දැන් අපි දානයක් දුන්න කියලා හිතන වර්තමානයේ අපි ස්වාමීන් වහන්සේලා ගමේ පන්සලෙන් වෙන්න පුළුවන් ආරණ්‍යකින් වෙන්න පුළුවන් පිටපලාතකින් වෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේලා 19ක්ද 15ක්ද 29ක්ද වඩම්මල අපි දානයක් දුන්නත් අපි ඒ දානි දෙන්නේ මේ උන්වහන්සේලා 19ට දෙන දානයක් නෙමෙයි. අපි ඉස්සල්ලාම් බුදුරජාන් වහන්සේ වෙනුවෙන් ධාතු කරඩුවක් වඩම්මල දානි අග්‍රම කොටස බුද්ධ පූජාව හැටියට පූජා කරනවා. එතන බුදුරජාන් වහන්සේට පූජා කරා වෙනවා. ඊළඟට සාංගීකව සංගයාට උදෙසා දන් දෙනකොට අතීතේ වැඩ හිටියේ වර්තමානයේ වැඩ ඉන්න ඔය ආනන්ද නන්ද රාහුල ඊළඟට සැරියුත් මුගලන් ආදී 80 මහ ශ්‍රාවකයන් වහන්සේලාගේ බක්කුල හාමුදුරන්ගේ ඉඳන් සියලු මහරහතන් වහන්සේලා නියෝජනය වෙනවා. වර්තමානයේ වැඩ ඉන්න අනාගතයේ පහළ වෙන සියලු දෙනා වෙනුවෙන් පූජා කරපු දාන වස්තුවක් හැටියටයි අර වැඩම කරපු 19ට හරි 15ට හරි දානි පූජා කරන්නේ. එතකොට මේ දානි බුද්ධ ප්‍රමුඛ සංඝයාට පූජා කරපු දානි කානිසංස තියෙන. ඒ නිසා වර්තමානයේ අපි ස්වාමින් වහන්සේලා උදෙසා බෙහෙත් ටිකක් පූජා කරනවා නะ. උන්වහන්සේලාට දැන් අපි ගිලන්පස කියන්නේ ගිලන් කියන්නේ ලේඩ පස කියන්නේ බෙහෙත්. ගිලන්පසක් හැටියට මේ ඖෂධීය දෙයක් පූජා කරා. දැන් ඒ නිසා අපි ඒ තුල පව දැන් සමහරව ඉඟුරු කොත්ත මල්ලි පූජා කරනවා. ඒක බෙහෙතක් නෙනේ. එතකොට ඒ වගේ ගිලන්පස ටිකක් පූජා කරත් අඩු ගානේ බෙහෙත් මොනවහරි වට්ටියක් පූජා කරත් එක්කෝ ගිලන් කෙනෙක් අරගෙන ගිහිල්ලා බෙහෙත් ටිකක් අරන් දුන්නත් වෛද්‍යවරයෙක් ළඟට එක්කන් ගෙනහිල්ලා. ඒ වගේ ස්වාමින් වහන්සේලාට ඒ කරන බෙහෙත් හේත් පූජාව අප උපස්ථාන කිරීම ඒ තුල අර බුද්ධ ප්‍රමුඛ සංඝයාටමයි මම මේ ශාසනය වෙනුවෙන් මේ කරන පින කියන චේතනාව නම් අපි තුල තියෙන්නේ එදා බුද්ධ ප්‍රමුඛ සංඝයාට අප උපස්ථාන කරා වගේ චේතනාව තුල පින් රැස් කර ගන්න පුළුවන්. මේ චේතනාවයි තමයි පින රැස් වෙන්නේ. පින රැස් වෙන්නේ වෙන කොහෙවත් බෙහෙත් බඩුවලවත් වෙන කොහෙවත් නෙමෙයි. පින රැස් වෙන්නේ චේතනාව තුල. එතකොට අපේ චේතනාව පිරිසිදු නම් ඒ චේතනාව තුල අපිට විශාල පිනක් අදත් රැස් කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා අපි හිතන්නේ මේ ගිලාන උපස්ථානය කියන එක බුදුරජාන් වහන්සේගේ කාලේ යම් කිසි කෙනෙක් දැන් බුදුරජාන් වහන්සේ පෙන්වෙ මේ එදා භූතිගත්තිස හාමුදුරන්ට යෝ ගිලානං උපට්ඨේසෝ මං උපට්ඨාති යමෙක් ගිලණෙකුට අප උපස්ථාන කරනවා නම් බුදු කෙනෙකුට උපස්ථාන කරනවා කියන චේතනාවෙන් ඒ උපස්ථාන කටයුතු කරනවා නම් බුද්ධ උපස්ථානයක් වගේ පින් රැස් වෙනවා. එහෙමයි සම්. එතකොට බලන්න මේ ගිලණෙකුට අප උපස්ථාන කිරීම බුද්ධ උපස්ථානයකට සමාන කරා. යෝ ගිලානං උපට්ඨේසෝ මං උපට්ඨාති. එහෙමනම් අපිට තියෙන්න ඕනේ අපි ගිලණෙකුට අසරණ කෙනෙකුට අප උපස්ථාන කරනකොට ඒක බුද්ධ උපස්ථානයක්. මම මේ බුදු කෙනෙකුට උපස්ථාන දැන් අපි බුද්ධ පූජාවක් තියෙනකොට බුදු කෙනෙකුට උපස්ථානම කොච්චර ශ්‍රද්ධාවෙන් සැදී පැහැදී මේක පේවිලා බොහොම ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් කරනවනේ. ඒ වගේ ඔබ යම් කිසි කෙනෙකුට ගිලණෙකුට අප උපස්ථාන කරනකොට ඉවැනිම ශ්‍රද්ධාවකින් ගෞරවයෙන් අවංක මෛත්‍රී චේතනාවෙන් ඒක කරන්න. ඒ තුල ඒ චේතනාව තුල විශාල පිනක් රැස් කරන්න පුළුවන්. මං හිතන්නේ වර්තමානයේ වෛද්‍යවරුන්ට මෙසීලට ඒ ගිලන් අයට අප උපස්ථාන කරන අයට ස්වභාවයෙන්ම ඒ පින රැස් කරන්න අවස්ථාව තියෙනවා. හැබැයි චේතනාව පිරිසිදු වෙන්න ඕන. මේක මුදල් කරන චේතනාවම නම් තියෙන්නේ. ලිඩාට මොනවා වුණත් කමක් නැහැ මගේ ගාණ එකතු වෙනවා කියන චේතනාව නම් තියෙන්නේ. ඒක පිනක් රැස් කරගන්න අවස්ථාව ඇවිල්ලා අපායගාමී අකුසලයකට හිත අරගෙන යන්න පුළුවන්. ඒ නිසා චේතනාව තමයි වැදගත්ම දේ. ඒ නිසා ඔබට වර්තමානයේ මං හිතන්නේ ඔබ කිලං ස්වාමින් වහන්සේලාට අප උපස්ථාන කරන් ඊළඟට විශේෂයෙන් මේ මෑණිවරු බොහෝ අසරණයි ගිලද දුකක් හැදුනාට පස්සේ ගිලන් වෙයි. ඉතින් ඒ නිසා මොකද ඒ අය පැවිදි වුණාට පස්සේ ඇත්තෙම පැවිදි ජීවිතය තුළ දායකයන්ගේ අසන දෙමව්පියන්ගේ ඥාතීන්ගේ නෑදෑයන්ගෙන් වෙන් වෙලා පැවිදි වුණාට පස්සේ භික්ෂු භික්ෂුණීන් ඒ අයට මේ ඒ දායකයන්ගේ පිහිටක් කරෙන්න වෙන පිළිසරණක් නැහැ. ඒ නිසා බොහෝ ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ගිලන් ස්වාමින් වහන්සේලාට භික්ෂුණීන් වහන්සේලාට ඔබ ඔබට පුළුවන් හැටියට ලෙඩක් දුකක් වුණාම උණු වතුර එකක් සකස් කරලා නාවල සිවුරු ටික හොදලා ඊළඟට ඒ කුටියක් සුද්ධ කරලා දීලා බෙහෙත් ටික ගල්වලා බෙහෙත් හේත් පූජා කරලා එහෙම අප උපස්ථාන කරන්න පුළුවන්. ඒක මහ විශාල පිනක්. ඊළඟට ඔබට ඔබේ අම්මා තාත්තා වෙන්න පුළුවන්.
ඔබේ ඥාතියෙක් වෙන්න පුළුවන් සහෝදරයෙක් වෙන්න පුළුවන් ගෙවල් ළඟ කෙනෙක් වෙන්න පුළුවන් අසරණ කෙනෙක් වෙන්න පුළුවන් එවැනි අයටත් ඒ වගේ සද්ධාවකින් ගෞරවයෙන් ඔබට අප උපස්ථාන කරන්න පුළුවන් නම් ඔබට විශාල පින් රැස් කර ගන්න පුළුවන් ඒ නිසා ඔබ ඔබේ ජීවිතයේ තුල අසරණ කෙනෙකුට උදව් උපකාරයක් කර අඩු ගන්න බෙහෙත් පෙත්තක් හරි නැති බැරි කෙනෙකුට දෙන්න ඔබ රෝහලකට ගිහිල්ලා බලන්න ඔබට යම් කිසි ලෙඩක් තියෙනවා නම් ඒ වගේම ලෙඩ හැදිලා දුක් විඳින ලෙඩ ඕන තරම් ඉන්නවා බෙහෙතක් ගන්න සල්ලි නැති ඒ වගේ කෙනෙකුට කරුණා මෛත්‍රියෙන් ගිහිල්ලා බෙහෙත් ටිකක් අරන් දෙන්න මම සංසාරේ කරපු අකුසලයක් නිසා නම් මට මෙවැනි රෝගයක් හැදුනේ මේ වගේම ලෙඩ දුක් වලින් පීඩා විඳින අයට කාට හරි මං පිහිට වෙනවා කියලා කෙනෙකුට උදව් උපකාර කරන් ඒ වගේ පින් කරගෙන යනකොට අපේ පෙර පින එකෙන පෙර පිනට මේ පින් එකතු වෙනකොට සසර කරපු අකුසල් තියෙනවා නම් ඒවා යටපත් වෙලා පින මතු කරගෙන ඔබට යම් යම් කර්මජ රෝග වලින් පින බලවත් වෙනකොට සුවපත් භාවය ලබන්න පුළුවන්කම තියෙනවා. අපේ ස්වාමීන් වහන්සේ පය දෙකක් පුරාවට අපිට ධර්මය පැහැදිලි කරා. අපි හිතගෙන ඉදිරි දිනයකදී සාකච්ඡා කරමු. මොකද රෝගී වූ සමාජයක මානසිකවත් කායිකවත් දුක් විඳින සමාජයක අපිට බොහෝ දේ පැහැදිලි කරගත යුතුව තිබුණා. ඉතින් ඉදිරි දිනයකදී ඔබේ ප්‍රශ්නත් සම්බන්ධ කරගෙන අපි තවදුරටත් නිරෝගීකම උදෙසා සාකච්ඡාවක් පවත්වමු. මේ විදිහටම සිරස FM පන්සිල් මළුවේදී හොරණ දික්හේනපුර සීලසූ ආරණ ගිලන් භික්ෂු මැත්‍යස්ථානයේ සහ අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමේ අනුශාසක පූජ්‍ය ගලගමුවේ ඥානදීප ගෞරවණීය හිමියනි ඔබ වහන්සේ කරන්නා වූ මේ සියලුම උතුම් සත්කාරයන්හි බලයෙන් ඔබ වහන්සේ සිදු කරගත්තා වූ කුසල ශක්තියෙන් ඔබ වහන්සේට අප සියලුම දෙනාම නැවත නැවතත් ප්‍රාර්ථනා කරන්නේ නිරෝගී සුවයමයි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මුණගැහෙමු ලබන දිනදාත් උදැසන 6ට සිරස FM පන්සිල් මළුවේදී.